හොඳයි දරුණේ දෙමාපියනි, අයිබවන් ගුඩ් ඊවනිං ඔල් ඔෆ් යූ. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening. Good evening, sir. Good evening, sir. හොඳයි, ෆවුන්ඩේෂන් 1 බැච් 9 කණ්ඩායම තමයි අද අපි මේ විදිහට හමු වෙන්නේ. සෝරි ෆෝ ද ලේට්, අද පොඩ්ඩක් වෙලා ගියා. ෆවුන්ඩේෂන් 1 කණ්ඩායමේ අපි ගුඩ් ඉවනිං සර්. ගුඩ් ඉවනිං සර්. යස් සර්. ෆවුන්ඩේෂන් 1 කණ්ඩායමේ මාත්‍රි පොඩි මේනුවට පන්ති කරලා දීලා අපිට බලන්න පුළුවන්. මේ වෙනකොට කොමන දුරකට ඉංග්‍රීසි හෝඩියේ අපලෝඩ් එක ආවරණය කරලා තියෙනවද කියලා. ඉතින් සමහර අය මාසයක් ඇතුළත වගේ කාලෙකදී දැන්ටමත් අවසන් කරලත් ඇති. අවසන් කරන්න ආසන්න ඇති. නැත්තම් ට්‍රේසින් ප්‍රැක්ටිස් එක කරලා අතවත් කරු නැති දරුව ආවනම් තවම මුල් හරිය ඇති. ඉතින් කොයි හැටි වෙතත් බලමු මේ මාසේ, ලබන මාසේ මුල අපි ආරම්භ කරන ෆවුන්ඩේෂන් 2 එකට මේකෙන් කිහිප දෙනෙක් යාවි. අනෙක් අය මේ ගෲප් එකෙන් ඉඳලා මේ වැඩේ කම්ප්ලීට් කරගමු. හොඳයි. එහෙනම් මේ අද වැඩ කටයුතු ටික ආරම්භ කරන්න you can take your A41 e-books, A41 e-books ටික ගමු. F1 e-book එකේ books දෙකක් තියෙනවා. එකක් තමයි ගෙතින් පින්තූර වල වඩන book එක. Other one is activity book එක. Okay. Okay, can you see the screen? Screen එක පේනවද? Sorry for that. Okay, can you see the screen? Yes, sir. Okay. Yes, sir. Now you all have to switch to videos. Videos on karagan, mics off karagan. Videos on karla. Daru pintura avang aap book ka camera ekada pinna. I'm getting my videos on can you all have to switch in videos and show me your pictures collecting books to the camera now itself. Pintura alawagena apu pothi an hema pituwa deka peeni de pinna gihama hari eh meda karala kiyala balanna kattiye Elisha karala ne Tinaya okay good Gagani karala ne Chinudi karala ne Jeet Satish very good Saheli very good nama kiyana pas da ganna Nilesh karala ne චාරුක ඔකේ ගුඩ්, හිනුෂි ඔකේ ගුඩ්, අමේලියා ගුඩ්, ගගනි තෙෂාර ගුඩ්, විවෝ තා ෆෝන් එකේ නම තියෙනවා. ඉතින් නම කියන්න උදියන් නැහැ. සෙනලි කරලා නැහැ, සඳසි කරලා නැහැ, සෙතුම් කරලා නැහැ, කොදරු කරලා නැහැ නෙවෙයි. තිනුලි ඔකේ ගුඩ්, අබින්සන අසින්සන ඔකේ ගුඩ්, හර්ෂණි ඔකේ ගුඩ්, දිනුදික් දිනුදික් ඔකේ ගුඩ්, සෙනුජ ගුඩ්, තිනුලි ගුඩ්, ඔමාලි ඔමල්මි ඔකේ ගුඩ්. ඒ ෆෝන් එකේ නම් වලින් තියෙන දරු කොච්චර පොත උස්සගෙන ඉඳලා නම කියවෙන්නේ නැහැනේ. ඒ නිසා නම් හදාගන්න. තිනුලි ඔකේ ගුඩ්. තෙනුලි කරලා නැහැ. උමල්මි. තෙනුලි කරලාද තියෙන? අභිනිත් ඔකේ ගුඩ්. ඒශානි ගුඩ්. තනේලි ගුඩ්. විහස් ගුඩ්. දොහන්ස ඔකේ ගුඩ්. වගීෂ කවින්ස නිර්වාන් නිතුම් දිලානි මෙයාලා මේ වීඩියෝ සොන් කරලා නැහැ. මං ආපස්සට බලාගෙන ඉන්නවා. පින්දු නැති අය පින්නගෙන ඉන්න.
Chamaya, okay, good. Sandesi, good. Situm, good. Tinuli, okay, good. Vihas, Yetmin, okay, good. Dhans, okay, good. Mama, then, nama kiyupa e pota bahasa dagan. Okay. Echara ne dinne. Karbu nathi ayat nang inno. Activity ga. Hari. Then amma loya book ekak aragena, okay, eka pinture pintureta. Yes. නිසදිමහන්ස කරා නම කියවිලා නෑ එයා කරාලු. අර ඒක තමයි කියන්නේ එයාගේ ෆෝන් එකේ නම තියෙන නම නැහැනේ කියන්න. Vivo 2015 2015 කියලා තමයි කියන්නේ නම තියෙන එයාගේ ෆෝන් එකේ නම තියෙන. හරි. නම වෙනස් කරලා දන්නවද? නෑ නිසෙ මම බලන්නම් සේ කරගෙන. ආ ඔව් ඒක තමයි. දැන් වීඩියෝ එකක් ඉවරලා තිනවා බලන්න මම වෙනස් කරලා කියලා දීලා තියෙනවා. හරි. ඔකේ දැන් දරු පොත පාදා ගන්න. ගුඩ් කරලා තිනවා යම්ම දැක්කම මේකයි ඉවර ෆෝන් එකේ නමක් තින නම නැහැ කියලා. ඔකේ ගුඩ්. එතකොට අපි ලාස්ට් ටික කළේ ෆුඩ්ස් නේද? ඔව් ෆුඩ්ස් ටික කළේ. දැන් ওই බුක් එක අරගෙන පින්තූර අලවගෙන බුක් එක අරගෙන දරුවන්ගෙන් තියේ තියේ අහන්න පින් එක තියේ තියේ what is this? What is this? දරුවා ඒකට හරි උත්තරයක් කියනවා පින්තූරෙත් කැපිලා යන කරෙක්ෂන් මාක් එකක් දාන්න වැඩි නම් ක්වෙස්චන් මාක් එකක් දාන්න. හරි පටන් ගන්න. පින්තූර අලවගෙන ආපු බුක් එකේ පින්තූර 6ටම හරියට යා ආන්සර් කළොත් අවසාන පින්තූරේ පහලින් very good කියලා දාලා ස්ටාර්ස් 3ක් පේස්ට් කරන්න. Okay, it is enough time for that. Okay, now on the lesson number 4, food and soft drinks කියන topic එකේ අර්ථය gathering video clip එකක් කරලා දාලා තිබුණා දරුවෝ. ඒකට ගත්තු ලකුණු ගන්න මම clip එක අරගෙන මේ page එකෙත් දාන්න. මෙන්න මේ ස්ථානයේ red pin එකේ out of 10 marks කියලා මේ පින්තූර කැපුණට කමක් නැහැ. 10න් 10ම ගත්තා ලොකු correction mark එකක් දාන මේ book එකෙත් මේ පින්තූර activity book එකේ v.good කියලා දාලා ඒ ලකුණු ගන්න chat box එකට දාන්න 10න් කීයක් ගත්තද කියලා video clip එකේ බලන්න කරපු නැති අය කලේ නැහැ කියලා message එකක් දාන්න ඉක්මන් කරන්න message දානකොට නම් ඉක්මනට දාන්න විහාරය ඉක්මන් කරන්න තව 10 දිනක් ඉන්නවා කලේ නැත්නම් කලේ නැහැ කියලා දාන්න මැසේජ් දාන එක නම් ඉක්මන් ඉක්මන් කරන්න තව නමයක් ඉන්නවා ඔය අනිත් එක කරන්න ඉක්මන් මැසේජ් එක දාන්න ඊළඟ පාඩමට යන්න ඔච්චර වෙලා යන්නේ මොකද මේ මැසේජ් එකක් දාන්න Again. Abhinet all correct, Amelia all correct,
ලක්ුණු දීලා නැහැ කියලා තිකෙන් මම දැක්ක. එයා ආයෙ නැවත වතාවක් වීඩියෝ එක දාන්න ලක්ුණු දෙන්නම්. අමෙලි ඕල් කරෙක්ට්, නිතුම් ඕල් කරෙක්ට්, ඔමල්මි ඕල් කරෙක්ට්, නිලේෂ් ඕල් කරෙක්ට් කරේ නැහැ කියලා දාලා තිනවා ඉලීෂා. ජීත් සතීෂ ඕල් කරෙක්ට්, සිනුජ කලේ නැහැ. හරිසිනි ඕල් කරෙක්ට්, දුනිත් ඕල් කරෙක්ට්, තිනුලි ඕල් කරෙක්ට්, ශෙනලි ඕල් කරෙක්ට්, සඳසි නින්සරා ඕල් කරෙක්ට්, නිර්වාන් කලේ නැහැ. විහාරි විහරි විහාරි සඳසිනි ඕල් කරෙක්ට්, අසින්සන එවල නැහැ. ට එවල ලකුණු දාලා නැහැ වගේ මම හිතන්නේ. එතකොට ආයෙ නැවත තාක් කියවන්න. තිමල්ක ඕල් කරෙක්ට්, වීඩියෝ දාන්න බැරි වුණාලු. වීඩියෝ එකේ එව්වේ නැහැ චමාය. තිනුලි ලකුණු දීලා නැහැ, නැවත වීඩියෝ එකේ වන්න, වීඩියෝ එකේ වන්න බැරි වුණා කියලා දාලා දෙනවා මාය. ඔමික ඕල් කරෙක්ට්, කවින්ස කලේ නැහැ. කලේ නැහැ අය තමයි ඉන්නේ මුලින්. පුන්සඳිනි ඕල් කරෙක්ට්, අනෙලි ඕල් කරෙක්ට්, එෂනි ඕල් කරෙක්ට්, දුහන්ස ඕල් කරෙක්ට්, දිනුති ඕල් කරෙක්ට්, තිනායා ඕල් කරෙක්ට්, චාරුක් ඕල් කරෙක්ට්, සහෙලි ඕල් කරෙක්ට්, විහස් ඕල් කරෙක්ට්, සෙතුම් දින්සාර ඕල් කරෙක්ට්, නිසාදීන් මිහන්ස ඕල් කරෙක්ට්, නුලාර ඕල් කරෙක්ට්, ගගනි ඕල් කරෙක්ට් කියලා දාලා දී. ඕකේ. ඔයාලා වැඩ නොකරන නොකරන ඔයාලා අස්සර තමයි යන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන් නතර වෙනවා මගදී. වැඩ නොකරන නොකරන. හරි, අපි වැඩ ටික කරගෙන ඉස්සරහට යනවා. ඔයාලා එකම තැන ඉඳීවි. මේකෙන් ප්‍රතිඵලයක් අවසානයේ වෙනකොට ඔයාලා අරගෙන නැති වෙන්න පුළුවන්. හරි, සතියක් තියෙනවනේ. සතිය ඇතුළතදී කරගන්න හැකියාවක් තියෙනවා. දරුවත් එකතු වෙලා සතියක් දවස් හතක් දෙන්නේ මේ වැඩ කටයුතු කරලා දරුවන්ට පුරුදු කරවන්න. හරි, ඕකේ. නෙක්ස්ට් අපි යමු දරුවනි අද ලෙසන් නම්බර් 5 on FO2 e-book, FO1 e-book, FO1 e-book එකේ පාඩම අංක 5 kitchen utensils. kitchen utensils අපි කුස්සියට ගියාම අපිට දකින්න තියෙන බඩුමුට්ටු වලට ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ කියලා තමයි අද ඉගෙන ගන්න. කුස්සියේ තියෙන බඩුමුට්ටු දාලා බලන්න. මෙතන අපි දන්න දේවල් තියෙනවා. කොස්, හිරමණය තියෙනවා. අර මේසෙට හයි කරන හිරමණය තියෙන්නේ. බත් උයනය තියෙනවා. අර ෆෑන් එක තියෙනවා. වංගෙඩිය, මෝල් ගහ, පෙනේරය, හැන්ද, කුල්ල, කුල්ලක් තියෙනවා. පිඟාන. අපි බලමු මේවට ඉංග්‍රීසි වලින් මොනවද කියන්නේ කියලා. කොස්සර කියනවා බ්‍රූම් කියලා. ඒක මතක තියාගන්න ලේසි. බ්‍රූම්, කොස්ස. අද ඉගෙන ගත්තේ හැමෝම වගේ කොස්සට කියන්නේ බ්‍රූම් කියලා. නේ, දැන් අදින් පස්සේ අපි දැක්කහම ඔය නම් වලින් තමයි කතා කරන්න ඕනේ. ගෙදර තියෙන බඩමුට්ටු දැක්කහම. හරි, දැන් හිරමණේට කියන එක පොඩ්ඩක් කියන්න අමාරු වෙන්න පුළුවනි. කොකනට් ස්ක්‍රේපර් බලන්න, මයික්ස් ඔන් කරන්න නැතුව කියලා බලන්න. කොකනට් ස්ක්‍රේපර්, ස්ක්‍රේ, ස්ක්‍රේප, කොකනට් ස්ක්‍රේප කියලා බලන්න සර්. කරන්න පුළුවන්ද කියලා, දිව පැටලෙනවද කියලා. කොකනට් කියන්නේ පොල් වලටනේ. ඒක මතක තියාගන්න ලේසි. ස්ක්‍රේප, ස්ක්‍රේප ගාන, ස්ක්‍රේප හිරමණය, කොකනට් ස්ක්‍රේප. බත් උයනය අපි සිංහලෙන් කියන්නේ ඒකට රයිස් කුකර් කියලාමයි කියන්නේ. ඒ නිසා ඒක මතක තියාගන්න ලේසි. සිංහල නම තමයි මතක තියාගන්න. බත් උයනය කියලා තමයි රයිස් කුකර් එකට කියන්නේ. සෝස් පෑන්, ඒක සාස් පාන කියලා තියෙනවනේ. එහේ අර ඒකට පෑන් එක කියලාම තමයි කියන්නේ අපි. සාස් පාන කියලා කියමු. සෝස් පෑන් කියලා කියන්නේ ගෑස් ලිපේ තියලා ව්‍යංජන අපි පිසින්න ගන්න අර පෑන් එක. මීටක් තියෙන පේන්නේ මේ පින්තූරේ තියෙන එකට අපි සෝස් පෑන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා තව වංගෙඩියට කියනවා මෝටාර්. මෝටාර් වංගෙඩිය, මෝටාර්. පෙනේරය සීව්, සීව් කියලා කියනවා. මේවා කියලා බලන්න. දැන් මේ අවස්ථාවේදී දරු කියලා බලන්න කියන්න පුළුවන්ද කියලා. මේස හැන්ද, ටේබල් ස්පූන්. මේසෙට කියන්නේ ටේබල් කියලානේ. මේස හැන්දට කියන්නේ ටේබල් ස්පූන්. ටේබල් ස්පූන්, මේස හැන්ද. ඔන්න තව අලුත් වචනයක් තියෙනවා. කුල්ල කියන එක දැකලා නැත්නම් බලාගන්න. මේ පින්තූරේ තියෙන කුල්ල, කුල්ල දැකලා නැති අය ඇති. කුල්ලට කියන්නේ විනෝවින් ෆෑන්. ෆෑන් කියලා එකක් තියෙනවා. ෆෑන්, කුල්ලෙන් අපි කරන්නේ පොළන එක. පොළනවා කියලා කියන්නේ මොනවා හරි අපිට අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න, අවශ්‍ය දේවල් ඉතුරු කරගන්න නිර්මාණය කරගත්තු උපකරණයක් තමයි කුල්ල කියලා කියන්නේ. ඒකෙන් වෙන්නේ හරියට ෆෑන් එකකට අල්ලපුවාම උලඟට ගිහිල්ලා අර පාවෙන දේවල් උලඟට යනවා වගේ දෙයක් තමයි. අපි ඒ නිසා ඒකට ෆෑන් කියලාත් කියනවානේ. විනෝවින් ෆෑන් මතක තියාගන්න ලේසි. විනෝවින් ෆෑන්. දීසිය, ඩිෂ් කියලා කියන දීසිය නෙමෙයි, හරියනම් පිඟාන තමයි. බත් කන්න භාවිතා කරන පිඟානට ඩිෂ් කියලා අපි කියලා කියනවා. ඩිෂ්. හරි,
කොස්ස බ්‍රූම්, තිරමණය කොකොනට් ස්ක්‍රේප, බත් උයනය ගෑස් රයිස් කුක, රාස්පාන සෝස් පෑන්, වංගෙඩිය මෝටාර්, පිනීරේ සීව්, මේසහැඳ ටේබල් ස්පූන්, කුල්ල විනොවින් පෑන්, පිඟාන දිශ් කියලා කියනවා. හරි දෙමාපිය මේකට හෝම්වර්ක් දාන්න, වැඩ නම් නොකර ඉන්න එපා, වැඩ කරගන්න ඕන, ගොඩ ගහගන්න එපා. හරිද? හෝම්වර්ක් දාන්න. ඔව් there only 9. හරි 9 තියෙන හෝම්වර්ක් දාලා මේක වීඩියෝ ක්ලිප් එකක් එවන්න කියන එක තමයි හෝම්වර්ක් දාන එකේ අදහස. වීඩියෝ ක්ලිප් එකක් එවන්න ඕනේ. හරි ඔකනේ. mark the difficult words today. අද අමාරු වචන හය mark කරගන්න. broom, coconut scraper, mortar, thief, winnowing fan. 1, 2, 3, 4, 5. Broom, coconut scraper, mortar, sieve, winnowing fan are the. තව එකක් දෙන්න පුළුවන්. අපි දෙමු tablespoon. Other 6 difficult words today. You have to collect some pictures for these words at home and paste them on your pictures collecting book with your child. දරුවත් එක්ක එකතු වෙලා මෙහෙට පින්තූර හොයලා ගන්න. ඒකට තමයි මතක හිටියේ. ඒ පින්තූර හොයන කොටත් ඒ වගේ වචනේ කී කී දරුවත් එක්ක එකතු වෙලා වැඩේ කරා. හරි. දැන් නම් ඉතින් බෑ කියලා අපි නොසලකා ඉන්න එක උචිත වෙන්නේ නැහැ. දැන් දරුවත් එක්ක වචනයක් දෙයක් හරි පුරුදු කරවන්න ට්‍රයි කරන්න. පෙර පාසල් යන දරුවෝ තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් අපි තාම දරුවා පෙර පාසල් කිය කිය වැඩේ නොකරම ඉන්නවට වැඩිය එකක් හරි පාඩම් කරලා ඉවන එක තමයි මම කියන්නේ වැදගත්. එකක් හරි වීඩියෝ එකේ දාලා එවන්න. මම ෆුල් ඔෆ් මාක්ස් දෙනවා. මොකද දරුවංග දිරි ගන්නවන්න අවශ්‍ය නිසා. එකක් හරි එවන්න. එකක් හරි කළොත් තමයි ඊළඟ දවසේ දෙකක් කරන්න. නැත්නම් දරුවන්ට වැඩිය දෙමාපිය බස්ස ගහන්න ගියොත් මේ වැඩේ කවදාවත් ආරම්භයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම කරන්න ට්‍රයි කරන්න. බෑයි කියලා දරුවා පෙර පාසල් යන්නේ නැති දරුවා ඇවිල්ලා තිබුණා මේ ප්‍රෝග්‍රෑම් එකට. එයාලා කරනවා නම් ඇයි අපිට බැරි කියලා හිතලවත් කරන්න. ඔකේ. හරි හොඳයි. දැන් මේ වෙනකොට 37 38ක් වගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු වෙලා ඉන්නවා. වැඩ නොකරන අය කොහොමත් ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙනකන් ඉන්නේ නැහැ. හැලෙනවා යන නතර වෙනවා. මොකද පිළිවෙලට වැඩක් කරේ නැත්නම් දැන් මේ ඉන්න අයගෙනුත් මේ ප්‍රෝග්‍රෑම් එක තව මාසයක් විතර යනකොට මේකෙනුත් තව පිරිස අඩු වෙනවා. දැන් මේ සති වෙනකොට වැඩ කළේ නැහැ කියලා දාපු අය ඉන්නවනේ. දෙයලා තමයි එකටම අයින් වෙන්නේ. ටික මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එයාලා අයින් වෙලා ඉතින් මේකේ ප්‍රතිඵල ලබා ගන්න බැරි තත්ත්වෙටපත් වෙනවා. හරිද? අවශ්‍යතාවයක් තියෙනවා නම් අකණ්ඩව වැඩ කරන්න, අවබෝධයෙන් වැඩ කරන්න, පිළිවෙලට වැඩ කරන්න. එහෙම වුණොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ උපරිම ප්‍රතිඵල වලට නිලා ගැනීමේ හැකියාව ලැබෙනවා සහ ඉදිරි ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වීමේ හැකියාවක් ලැබෙනවා. ඉදිරි ප්‍රෝග්‍රෑම්ස් කියලා කියන්නේ අපි මේකෙන් මේක නතර කරන්නේ නැහෙනි. ෆවුන්ඩේෂන් 2, නෙක්ස්ට් ලෙවල් 1 ඔය විදිහට ඉස්සරහට යන වැඩසටහන් මාලාවක් තියෙනවා. මාස දෙකෙන් තුනෙන් එක ප්‍රෝග්‍රෑම් එකක් ඉවර වෙනවා. ඉතින් ඒකේ අවසානයේ දක්වා යනවා නම් අද මිතර ගන්න ඕනේ. මේවා පහු කරන්නේ නැතුව වැඩ ටික කරගන්නවායි කියන්නේ. හොඳයි. ඔකේ. Now you can practice the English alphabet now. දැන් ඉංග්‍රීසි හොඩිය ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කරන විදිය දන්නවා. Therefore now you can take your A4 1A books, A4 1A පොත් ටික ගන්න. A4 1A books ටික අරගෙන අපි අර ගිය සතියේ කළා වගේම දැන් අදත් double rule book එක අරගෙන ඩොට්ස් තියලා දෙන්න අලුත් පේජ් එකක් අරගෙන දරුවෝ මේ දක්වා ඉගෙන ගත්ත අකුරු ටික දෙමාපියෝ දන්නවා. ඒ අකුරට එනකන් ගැලපෙන විදිහට ඩොට්ස් තියලා දෙන්න. දැන් දන්නවා ගී සතිය පන්තියට සම්බන්ධ වුණායි මොකද්ද මේ සර් කියන්නේ. ඩබල් රූල් බුක් එකක් අරගෙන දරුවෝ අකුරු 5ද 6ද 7ද 8ද කලේ නැත්නම් අවසාන අකුරු නම් යන්නේ ඩොට්ස් 26ක් 25ක් තියලා දෙන්න. ඒ ඩොට්ස් තියලා දෙන එක රූල් එක පහ ගානේ එක රූලක ඩොට්ස් පහ ගානේ රූලක් කර රූලක් ඩොට්ස් තියලා දෙන්න එක කෙලින් එයා කැපිටල් සිම්පල් දෙකම ලියන්න ඕනේ. හරිද? හැම කෙනෙක්ම කරන්න ඕනේ කරලා ඒකේ ෆොටෝ එකක් නම ලියලා දාන්න ඕනේ මේ WhatsApp වලගේ group එකට. හරිද? දැන් ගිය සතියේ මම හැමෝත් එක්කම කතා කළානේ. දැන් මේ සතියේ කරන්නේ ඔයාලා ඒ එවන ෆොටෝ එක මම බලනවා. දරුවාගේ අකුරු කොහමද දරුවා කොතන නිකන් කරලාද කියලා ෆොටෝ එක බල බල තමයි මම කතා කරන්නේ. ඒ නිසා මෙතන දැන් ඉඳගෙන ඉන්න හැම කෙනෙක්ම මම කියපු විදියට මේ දක්වා ඉගෙනගත් අකුරු ටික එක රූල් එක පහ ගානේ පාරට
මේ දක්වා ලියපු ටික ලියලා නමත් ලියලා දාන්න ෆොටෝ එකක් ඈ. ආ ෆොටෝ එක දැම්මට පස්සේ නතර කරපු තැන ඉඳලා වැඩ ටික පටන් අරගෙන කරගෙන යන්න. එයාට අමතක වෙන ඒවා ඉඩ තියන්න. කියලා දීලා ලියන්නේ නැහැ. එම අපි වරද වටා ගන්න එපා. මේක ඩොට්ස් තියලා දෙන්නේ මේ දක්වා ඉගෙනගත්තු අකුරු වලින් මතක ටික විතරයි ලියන්නේ. අමතකයි නම් අකුරු අද ඉඳලා වැඩේ පටන් ගන්න කලින් ඒ අමතක එක අකුරක් එක පිටුවක ගාන ලියලා ඉන්න ඕනේ. අද වැඩ පටන් ගන්න. හරිනේ ඒ විදියට කරගෙන යන්න ඕනේ. අපි අකුරු ප්‍රැක්ටිස් කරනකොට ඉස්සරහට යනවා වගේ පස්සට යන ගමන් තමයි ඉස්සරහට යන්නේ. කඩාගෙන ඉස්සරහට ගිහිල්ලා බෑ. එතකොට අමතකයි. මං කියපු දේ අපැහැදිලි කරලා දෙමාපියෙක් ඉන්නෝ නම් නැවත වතාවක් මගෙන් අහලා පැහැදිලි කරගන්න. මොකද මං ගිය සතියේ රූපත් ඇඳලා පෙන්නපු නිසා තමයි මම වැඩි පැහැදිලි කරේ නැති කරන්න ඕන දේ. මට අවශ්‍ය වෙන්නේ මෙතන ඉන්නවා දැන් 39ක්. 39 දෙනාම. ඔව් අම්මගෙන් ගැටලුවක් තියෙනවද? සර් මොකද්ද මේ කීවේ දැන් ආපහු කරන්න කියලා ඒක මේ කට් වුණා. ඇහුන්නේ නැහැ ඒක නිසා. ආ තේරුණ අය කරන්න නොතේරුණ අයට මම නැවත වතාවක් කියනවා. අහගන්න ඕනේ හොඳට. දරුවෝ දැන් යම් කිසි අකුරක් ගාවට එනකන් ලියලා තියෙන ඉංග්‍රීසි හොඩි ඒක 5ක්ද 6ක්ද අකුරු 3ක්ද 4ක්ද 2ක්ද කීයක් හෝ ලියලා තියෙනවා අද මේ වෙනකොට ඉදිරියට කියලා. මයින්ඩ් ඔෆ් කරගන්න. ඒ ලියලා තියෙන අකුර ගාවට එනකන් හරියන්න ඩබල් රූල් පොතක් අරගෙන එක රූල් එක ඩොට්ස් පහ ගානේ රූලක් කර රූලක් ඩොට්ස් තියලා දෙන්න. ලියලා තියෙන අකුරු ගානට හරියන විදිහ. දරුවා ඒ ඩොට්ස් වල කැපිටල් අකුරයි සිම්පල් අකුරයි දෙකම මතකෙන් ලියන්න ඕන. අද ලියන්න පටන් ගන්න ඉන්න අකුරු ගාවට එනකම් ඩබල් රූල් පොතේ එක පිටුවක. එයාට මතක අකුරු ටික ලියන්න කියන්නේ අමතකීව ඉඩ තියන්න. එහෙම ලිව්වට පස්සේ දෙමාපියෝ රෙඩ් පෙන් එකෙන් දරුවාගේ නම පහලින් ලියලා ෆොටෝ එකක් පැහැදිලි ෆොටෝ එකක් අරන් ඔයාලගේ WhatsApp group එකට දාන්න. Home group එකට දාන්න. එහෙමත් දාලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් chat box එකට දාලා හරියට ෆිනිෂ් කියලා දාලා අද වැඩ කටයුතු ටික කරන්න පටන් ගන්න. අකුරු ලියන වැඩි. හරි. දැන් පැහැදිලිද? දැන් පැහැදිලිද? අර පැහැදිලි නෑ කිව්වම මට පැහැදිලිද දැන්?
හරි දැන්ටමත් ඉවල තියෙන අයගේ මම ෆොටෝස් ටික බලන්න යන්නේ අනිත් අය නිමාඩු වැඩි කරගන්න. හරි එක්කෙනයි තව මේ වෙලා තියෙන්නේ. ඔකේ නේම් එක ලියලා නැහැ. එන්ස බලන්න විදියක් නැහැ මේක කවුද කියලා. සිම්පල් කැපිටල් දෙකම ලියන්න. දැන් සඳසි ඉවරයි කියලා දාගෙන ඉක්මනට ෆොටෝ එක දාන්න WhatsApp එකට. මෙතනින් මම ඕපන් කරලා බලන්න. දෙමාපිය කියලා දෙන්න එපා දරුවන්ට. එයාලගේ මතකයෙන් ලියන්න දීලා බැරි එක අඳුනගෙන ඒක අපි පිටුවක් කරගෙන ලියන්න ඕනේ. දුල්නෙත් දුල්නෙත් ඉන්නවා. දුල්නෙත් මයික් ඔන් කරන්න. දැන් මේම දාපුවම කතා කරමු. A B ඔවුන් C D E F G H I J. very good. ගුඩ් එක හරි ලස්සන රීලා තියෙනවා. දුල්නෙත්ගේ ග්‍රේඩ් එක මොකක්ද දැන්? වේඩ් වන් සර් ග්‍රේඩ් 1. බොහොම හොඳයි. අකුණු 10ක් මේකට අවසන් කරලා තියෙනවා. දැන් මේ 10 මතක නිසා තමයි මෙයා මේ විදිහට එක දිගට ලියාගෙන ගියේ. හරි. පේපර් දෙවෙනි පේපර් එකක් දුන්නද? දෙවෙනි පේපර් එක අද මේ දැන් ටිකට කලින් කරේ සර්. ජී අකුර තමයි. يعني මං කියන ඕන කරක් මෙයාට ලියන්න පුළුවන් සර්. මං කියන ඕනම අකුරක් එයා ලියන ඔය අකුර 10. හැබැයි සර් මම අර එයාට කියවන්න දුන්නම ජී අකුර චුට්ටක් පැටලෙනවා. ජී අකුරට ජේ අකුර තමයි කියවෙන්නේ. හැබැයි මං ජී අකුර ලියාට ලියන්න කියද්දී එයා හරියට ලියනවා සර්. ඒ ගැටලුව නැහැ. ඒක ඉස්සරහට අධිකාරියයි. හරි දැන් ඉස්සරහ වැඩ ටික කරගෙන යන්න පටන් ගන්න. පේපර් එක දෙන්න. හරි හොඳයි. අකුර 10 හරි ඕන තරම් කියනවා සර්. ඔකේ ප්ලීස් වෙයි.
මං ඉවරයි සර්. බලයි. ඕකේ, අපි කතා කළේ දුන්නෙත් එක්ක අන්තිමට කතා කළේ. දැන් මේ විදිහට ඔයාලා ලීලා ලියපුවාම මම දැන් බලා ගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන් දැන් අකුරු කීයක් ලියලාද, පේපර්ස් කීයක් කරලාද කියලා. ඒ නිසා හැම කෙනෙක්ම මේ විදිහට දාගෙන ඊට පස්සේ නතර කරපු තැන ඉඳලා වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. හරි, පේපර්ස් දෙන්න තියෙන අය පේපර්ස් කරන්න, අකුරක් ලියපු ගමන් කලරින් බුක් එකේ වැඩ කරන්න, ඊට අමතරව පේපර්ස් ෆයිල් එකෙන් තියෙන නම් පේපර්ස් ඒව අරගෙන දෙන්න. ඔය විදිහට වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. අපි අද පැයකට ආසන්න කාලයක් ඔය වැඩ කාරී ටික කරනවා ඈ පන්තියේදී. ඔකේ, නෙක්ස්ට් ඊළඟට ඉන්නවා තිනායා. 1 2 3 4 එක රූලක අකුරු පහක් ලියන්න කියලා කිව්වා. හතරක් නෙමෙයි, පහක් ලියන්න ඕන එකක ඈ. හරි මේ සර්. පහ හා 1 2 3 4 5 6 7 8. හොඳයි, අකුරු ටික හොඳයි. රූල් වල ලියන්න දන්නවා. දැන් පේපර්ස් තුනක් කරලා හතරවෙනි පේපර් එකට ඔකේ. තව අකුරු ඔව් දෙකක් පේපර් තියෙනවා නේ තුන. ලියන්න. තව අකුරු ඔව් දෙක. සර් පේපර් තුනක් කරා. මේ කී අවසර දෙන්නේ? මොන්ඩිසෝරි හතර අවුරුදු හතරයි තාම. නේද, වෙරි ගුඩ්. ඉතින් කිව්ව හොඳයි නේ. අකුරු ටික තමයි, අකුරු ටික මතකයි ඔක්කොම මෙතන තියෙන එක. මම ඔව් හොඳයි සර්. නේ. ඔව්, ඉතින් වැටි කරගෙන යමු. හා දැන් සර්. මෙහෙම ගියොත් ST අන්තිම පේපර් එක. ඔව්, බොහොමද ගුඩ් කරගෙන යමු ඈ. හරි සර්. නෙක්ස්ට් සඳසි ග්‍රේඩ් ටිකත් උම දාලා මේ උගමත් හරි තමයි. සඳසි නිම්සර ABCD එයත් හතරයි දීලා තියෙන්නේ. EFGHI හරි. සඳසි දැන් තව එකක් උරක් තියෙනවා මේ exam 2 එකට යන්නනේ. ඔව් සර් මේ අද තමයි ජේ අකුරු ලියන්න පටන් ගත්තේ. අද ජී අකුර ලියලා පේපර් එක දෙන්න ට්‍රයි කරමු. තව තියෙනවානේ පැයකට ආසන්න කාලය නේද. ඔව් සර් ඒ දැන් අසේ මෙතන මේ ඔව් ලියපු ටික මතකයි. යාට F අකුරු තමයි එක පාට අමතක වෙන්නේ. ඒක මතක් කරනවා මේ අමතක වෙලා. හරි, එහෙම වුණොත් පිටුවක් ලියන්න දෙන්න. එතකොට අමතක වෙන්නේ නැහැ, ඒකතර මතක් වෙනවා. හරි, දැන් අනිත් අකුරු ඔක්කොම මතක නිසා තව ජී අකුරු ලිව්වට පස්සේ පේපර් එක අද දෙන්න පුළුවන්. දෙන්න පේපර් එක හරි F අකුරු පිටුවක් විතර ලියන්න, එතකොට අමතක වෙන එක. ඔකේ ගුඩ්. මේ ගුන් සඳින් නෑ, එක ගොඩේ වගේ රූලක් කර රූලක් තමයි ලියන්න. ඩොට් තියලා දෙන්න මෙදිමා පියන්න. මං කියන දේ පැහැදිලිවම පොදු වෙන්නේ නෑ. රූලක් එක රූලක අකුරු පහයි, රූලක් කර රූලක් ලියන්න කියලා කියන්නේ. පළවෙනි එක කෙනා විතරයි ඒ විදිහට මං කියපු විදිහට කරලා තියෙනවා. තොප්පේ මඩු පාඩු තිබුණා. A B C D E F G H I J K L M. හරි, පුන්සන්දිනී තව තුන්වෙනි පේපර එකට යන තව අකුරු දෙකක් තියෙනවා නේද? පුන්සන්දිනී ඉන්නවද? පුන්සන්දිනී නැහැ. ඕකේ, නෙක්ස්ට් තිනුලි. A B C D E F G H I J. එයත් මේ රූලක් කරලා නැහැ, ගොඩේ ලියලා තියෙනවා. ඕකේ,
නමක් ලීලා නැති නිසා අපිට ඇත්තේ කතා කරන්න විදියක් නැහැ. Next. Very good. නිසාදි. Thank මෙහා you. ඉන්නකෝ. ඔව් සර්. මේ නිසාදි මෙහන්ස නේද මේ? නිසදි මිහන්ස. නිසාදි නිහන්ස. මෙයා ඔක්කෝ. කීපසරේ දින්නේ? Grade 2 සර්. Grade 2. මෙයාගේ අකුරු ටික දැන් 100% කරෙක්ට් විදිහට හරි ලස්සනට ලියලා තියෙනවානේ. Very ඔව් good. සර්. මම මේ මෙයා මේ සර්ට් එක කරනකොට මේ ටී අකුරු ගන්නකම් විතරයි මේ කරේ පේපර්ස් එකක් කරා. දැන් මේ ටික ඔක්කොම ලියාගෙන ලියාගෙන ගියා. දැන් මේ කරලා තියෙන්නේ ටී අකුරුට දෙන්න ගාන විතරයි. දැන් එක දිගට ලියාගෙන ගියා නේද? තව එතකොට අවසන් කළාට පේපර්ස් ටික ෆිල් කරන්න බුක්ස් ඕඩර් කරලාද? බුක්ස් තුනයි සර් මං ගත්තා නිත්‍ය වැඩි කත්තේ හදාගත්තා. මේ මේකෙ සර් මේ පේපර් අර කලර් ඇන්ඩ් රයිට් තියෙන ඒ පේපර්ස් උත් මෙයා ඒකට අදාළ අකුරු ටිකත් මං දෙනවා සර්. එයා ඉල්ලලම ගන්නවා ටිකක්. හරි. කොහොම නමුත් දැන් අපි මෙයා ෆවුන්ඩේෂන් 2 සිලෙක්ට් කරන්න ඕනේ. දැන් අවසාන පේපර් එකම කරන්න. ඔව්, මෙහෙම ලිව්වත් අවසාන පේපර් එකත් කරන්න. ඒව දැනටමත් අපිට ෆවුන්ඩේෂන් 2 එකට සිලෙක්ට් කරන්න පුළුවනේ. ඔව් සර්. ෆවුන්ඩේෂන් 2 ක්ලාස් එක අපි ආරම්භ කරන්නේ ඔව්. ලබන සතියේ. හා මේ සර්. මේ ඉරිදා තමයි දීමාපිය රැස්වීම තියන්නේ අලුතෙන් සම්බන්ධ වෙන අයට. පේරන්ට්ස් මීටින්. ඔයාලා දන්නා ඉන්නවනම් කියන්න. ඔව්. මේ පේරන්ට්ස් පන්ති මේ සම්බන්ධ. තියෙන්නේ සර් තියෙන්නේ මීටින් එක සර් ඒක ඉතින් හරි. දානවනේ. ඔයාලා සම්බන්ධයෙන් නැහැ ඒකට. ඔයාලට හා. නෙමෙයි තියන්නේ. හා හා සර්. නේ, ඔයාලා එන්න ඕනේ තමයි. සෝරි සෝරි ෆෝ දැට්. ඔයාලා එන්න ඕනේ, ඔයාලා එන්න ඕනේ. ඒකට එන්න ඔව්. එපා. දැන් ෆවුන්ඩේෂන් 2 එක තෝරගන්න ඒක ඉන්නේ. හරි හරි. ඔව් සර්. ඔව්, මම නැතෙන් ඉස්සෙනවා. මම ඔයාලට දාන්න ඒ අවශ්‍යයි විතරක් එන්න. ඔයාලා ගෲප් වලටත් මම එදාට මීටින් එකේ ලින්ක් එක දාපුවා මැති. නැත්තම් ගෲප් එකට ගන්න නෑ. පැටලෙනවනේ. සර් අපිට ඔව්. මේකට ලිස්ට් එක දානවද සර්? ඔව්, ලින්ක් එක දාන්න ඔයාලගේ ගෲප් එකට. හා මම සර්. ඒක මතක් කරලා කරන්න. හරි. එහෙම හා කරමු. සර්. එතකොට ඔයාලට මේ සර් thank you. Thank හරි you sir. ඔකේ. Thank you sir. Thank you sir. Okay, God වෙලකම්. bless you sir. Next. ඔමල්මි. ඔමල් exam 4ක් කරලා තියෙනවා. 4 වෙනි exam එක කළාද? නැත්තම් අද කරන්නේ. ඔමල්මි. ඔමල්මි නේ. Next. මේ if මේ ලියපු page එකක් තාල ලියපු page එක අකුරු ටික ලියපු ටික ඕනේ. කතා මේක කරන සර් කිය සර් yes මොල්මි සර් මොල්මි ඔව් මල්මි. මේ නම ලියලා නැහැ මම. අර මේ බැටුන් නිසායි කතා කළේ. නම ලියලා ඉත බලලා නැහැ මේ. හරි. fourth one, fourth exam එක, හතරවෙනි exam එක කළාද? ඔව් සර් දක් කරලා දැම්ම සර්. ඒකත් කළා. දැන් යූ අකුර තමයි ලියන්න තියෙන්නේ නේද? අද යූ අකුරු ලියන ගමන් ඉන්නේ සර්. U V W X Y ගෙදරින් ඉවර කරන්න මේ අකුරු ඊළඟ පේපර් එක. හරි. හරි සර්. ඔව්, ගෙදරින් ලියලා දැන් මේ ස්වීඩ් එක ලියන් ආන ඊළඟ එක ලියලා මෙයාට ෆවුන්ඩේෂන් 2 යන්න පුළුවන් ඊළඟ සතියේ. හරි. හරි සර්. සර් 2 යන්නේ නැහැ නේද? ඔබෝදින්න ඉඳලා ඉරිදා තියෙන දෙමාපිය රැස්වීමට සම්බන්ධ වෙන්න මම ලින්ක් එක දාපුවම ලින්ක් එකෙන් ෆවුන්ඩේෂන් 2 තෝරගන්න. හරි. හරි සර්. ඔකේ. හරි. නම ලියලා නැහැ. ඒ සාකච්ඡා කරන්න අවශ්‍යයි ඉන්නවනම් නම ලියලා නැවත වතාවක් දාන්න. නම ලියලා නැති අය. චාරුක්. චාරුක්. සර් කලින් පේපර් දෙකම කළා නේද? ඔව් සර්. දැන් ඉන්න අකුරු ගාවට නිකන් ලිව්වට LMN වල සිම්පල් අකුරු ටික මතක නැහැ නේද? සිම්පල් මතක නෑ සර්. දැන් ලියන්න කිව්වහම කලින් ලිව්වා, දැන් මතක නෑලු. දැන් ලියද්දි ඒක ගැටලුවක් නෑ. එතකොට K අකුර හරි LMN වලට පිටු තුනක් අරගෙන L අකුර එක page එක, M අකුර එක page එක, N අකුර එක page එක ලියල ඉවර වෙලා O අකුරට යමු. පැහැදිලිද? හරි සර්. එතකොට මේ අමාරු නෑ පේපර් එකට answer කරන්න සහ පේපර් එක දෙන්න. එතකොට හොඳට තව practice වෙනවා. හරි සර්. දැන් නිදිමතේ තින්නේ හින්දා දන්නේ ආයෙ පාරක් දීලා බලන්න සර්. ආයෙත් දීලා බලන්න. හරි සර්. Thank you sir.
නිතුම් සර්? නිතුම් පේපර් දෙවෙනි පේපර් එක කලිවර නෑ සර්, ඒක කරේ නෑ. අද තමයි ජේ අකුරේ අවසානේ ලියන්නේ සර්. අවසාන ලියන්න ලියන වුණාට දැන් අකුරටින් මතකයි නේද? ඔව් සර්. ඉවස දෙන්නේ මන්ට සෝරි සර්. පිට පස්ස හරි ඔකේ ගැටලුවක් නැහැ. මෙයාට දෙවෙනි පේපර් එක කරන්න පුළුවන්. මතකින් ලිවි මේ අකුරු ටික දෙවෙනි පේපර් එක කරන්න පුළුවන්. හරි හරි සර්. හරි ඔය ඉතින් වැටි කරගෙන යමු. ගෙදරදීත් වැඩ කරවන්න. හොඳයි ඔකේ ගුඩ්. නෙක්ස්ට් තිමල්ක තිමල්ක ඔව් සර්. ෆොටෝ එක කැපිලා තිනා. ෆොටෝ එක ගන්න උකට සහ අරගෙන ඉවන්න කලින් බලන්න ඕනේ මේ ෆොටෝ එක හරියට පැහැදිලිව පේනවද, හරියට ඇවිල්ලාද කියලා. අනිත් දවසේ වෙනකොට ෆොටෝ එකක් අරගෙන බලන්න ඕනේ ඉවන්න කලින් නේ. පළවෙනි අකුරු ටික කැපිලා තිනා. දැන් තුන්වෙනි පේපර් එක කරන්න දුන්නද? කරලා ඉවරද? එකලි රස කරලා ඉවරයි. හොඳයි. මෙයාට දැන් අකුරු 15 මත කීවසරේ දින තිමල්ක ඔව් සර්. කීවසරේ දින ග්‍රේඩ් එක මොකද්ද? ග්‍රේඩ් 2. ග්‍රේඩ් 2. ආයි ඔකේ. දැන් ෆෝත් වන්. ඔව්. තව සතියක් දෙකක් ඇතුළත අනිත් අකුරු ටිකත් ඔක්කොම ඉවර කරගන්න. හරි. හා සර්. ඔකේ ගුඩ්. හරි සර්, නෙක්ස්ට්. තැන්ක් යූ. ඔකේ. පේපර් එකක් ගෙදින් ලියලා දුන්න යන්න නේද? විහාරි සඳසිනි. විහාරි විහාරි සඳසිනි. සර් are you here? papers දෙකක් කළා නේද? දෙකක් කරා සර්. දැන් ඕ අකුරද ලියන්නේ? දැන් ලියන්නේ එම් අකුර සර්. ඒ කැපිටල් එම් අකුර ලියන්නේ. එම් අකුරු ලියන්නේ. මේ වෙනකන් අකුරු ටික ගැට මතකයි. දුවක් නෑ නේද? මතකයි ලියනවා සර්. ඊවසර දෙන්නේ මෙයා. එයා පෙරපාසල යන සර්. ආවේ ස්කූල් කොහමද? එයා පිටු කොහොමදයි නේද? එනකොට අකුරු මතක තිබුණා. එදිනස එයා කැපිටල් ලකුණු නම් දැනගෙන හිටියා. සිම්පල් ලකුණු එයා අඳුරන්නේ නැහැ. දැන් ඔක්කොම අඳුරනවා සර්. දැන් දැන් ලියෙද්දි අකුරු ටික මතකයි හොඳට. මතකයි මතක තියෙනවා. එතන මෙයා ලියලා තියෙන්නේ. හරි දැන් වැටි ඔව් කරගෙන යමු. හරි හොඳයි. ඔකේ ගුඩ්. හරි ඔකේ හරි. Thank නෙක්ස්ට්. you. ඔකේ ග්‍රේඩ් 1 ඒෂානි. ඒෂානි සර්. ඔව් අකුරු ටික ගියම හොඳයි. දැන් මම මෙච්චරලා බලපු හැම දරුවෙක්ගේම අකුරු ටික ලස්සනයි. අකුරු වල වැරද්දක් අඩු කරන්නේ කාගවත්. හොඳට ලස්සනට දැන් රූල් වල ලියනවා. ඒකම ලොකු වර්ධනයක් මේ දරුවන්ට. පෙර පාසල් දරුවන් ලකුණු අකුරු ටික ලියනවා කියන්නේ බොහොම හොඳ වර්ධනයක්. හරි. මම පේපර්ස් දෙවෙනි පේපර් එක කරලා ඉවරද? දෙවන පේපරේ කරේ නෑ සර්. අද තමයි ජේ ඉවර වුනේ. දැන් දෙන්න පුළුවනේ පේපර් එක. අකුරු ප්‍රැක්ටිස් ඔව් කරන්න සර්. දෙන්න නෑ දැන් දැන් ඒක හොඳටම මතකයි සර්. හොඳටම මතකයි ඒක තමයි නේද? ඔකේ ගුඩ්. එහෙනම් දෙවෙනි පේපර් එක දීලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යමු. හරි සර්. හරි සර්. මන් දැන් ලිව්වෙන් ඔව් what the reason? ටොනි මොකද ක්ලාස් හේතුව? එකේ සර්. මෙයාගේ අයියා ඉන්නවා ක්ලාස් එකේ. ගන්න යන්න ඕනි හැමදාම විනාඩි 10ක් 15ක් පැය භාගයක් විතර කලින් මං. Okay. It's okay. ගෙදරින් වැඩ කරන්න වීඩියෝ එකේ මේ YouTube වීඩියෝ එකේ මිතුරු ටික බලා ගන්නවා. I'm okay. හරි සර්. Thank you sir. Okay, welcome. Thank you sir. You're welcome, Ishani. තෙනුලි. තෙනුලි ඒ පළවෙනි පේපර් එක ඉවරයි නේද? අයිය අකුරද ලියන්නේ? ඔව් අයිය අකුරු. කැපිටල් අයිය අකුරු ලියන්නේ. කැපිටල් අයිය අකුරු. හරි මෙතන එක අකුරු ටික මතකයි. මෙයා කීවසද දින්නේ? ග්‍රේඩ් 1 එකේ සර්. ඒ පණ ගින්නේ නේද? හොඳයි හොඳයි. ටික කරගෙන යමු ඉස්සරහට. තව අකුරු දෙකක් ලියලා දෙවෙනි පේපර් එක දෙමු. හරි සර්. Thank you. ඔකේ. ස්තේතුම් සෙතුම් ආයෝ විය සෙතුම් සෙනුජ
What are you doing? Badulli, Senud. අම්මා සිල් ඔව් ෆිල්ම් එක ගන්න වැඩි වෙනවා. සර් එයා ටිකක් හිමින් වැඩ කරන්නේ දැන් තමයි මං එව්වේ. එක වසර ඉන්නේ. අකුරු පහක් ලිව්ව එන ටිකක් අමතක වෙනවා එයාට. අපුරු පහ මතකත් නැද්ද? ඔව් ඒකත් සම ගොඩක් වෙලා එකපාරක් ලිව්වා. ඒ සම ටිකක් හිමින් වැඩ කරන්නේ සර්. එහෙමනොත් මං ආයෙත් පාරක් මේ ෆවුන්ඩේෂන් වන් එකේම ඉන්නවා එහෙමනොත් බැරි වුණොත්. ඒක තමයි හොඳම ස්කිල්. ඔව් ඒකට ගැටලුවක් නැහැ. ඔය හිමින් ඔව් වැඩ කරන එක හරියන්නේ. කරගෙන යන ඔව් අතාරින් සර් ගැටලු ඒ වැඩි කියන්නේ කරගෙන යන. අනිත් වැඩ ටිකක් හිමින් වැඩ කරන්නේ අර කතා කරන එකත් ටිකක් පැටසෙනවා වගේ. නෝ ඒ ඔක්කොම හරියන. ටිකක් හිමින් ගැටලුව. වැඩ කරනවා කියන මොන තනිත් එකට හරි සම්බන්ධ වෙනවා මේ බැරි වුණොත්. හා අනිත් එකට එහෙම අමුතුවේ සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. මම ඔව් මේ ගෲප් එකටම මේකේ ලින්ක් එකම දෙනවා අනිත් අලුතින් ඉන්න අයට. ආයෙ ගෲප් එකක් හදන්න නැහැ. එතකොට මේක විනාශ කරනවා නේම් එක බැච් 10 කියලා. හා ආයෙ සර් ගෲප් එකක් හදන්න. එතකොට අලුත් අයත් එක්කම ඔහොමම ඉන්න තියෙනවා. ඔයාලට ආයෙ වෙන ගෲප් ආයෙ එන්නේ නැහැ. ගැටලුවක් නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. වැඩ ටික ඔය විදිහටම කරගෙන යන්න තියෙනවා. හරි සර් ලොකු පුතත් ඉන්නවා ලෙවල් 1 එකේ යානම් වැඩ ටික කරනවා මෙයා තමයි ටිකක් හිමින් වැඩ කරන්නේ ගැටලුවක් නැහැ. තාම grade 1 නේ. දැන් මේකේ level එකේ ඉන්න දරුවෝ එහෙම නිමාඩු වැඩ කරා කියලා කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ නිමාඩු වැඩ කරන වේගය හැදෙනවා. ඔව් ඔහොම සර් ඉස්සරහට යනකොට හැදෙනවා. ඒ හරි නිසා සර් ඒ thank දරුවෝ you තේරුම් ගන්න වැඩ වැඩ විදිහට කරගෙන යන්න ඕනේ. ඔකේ ඒක. thank you sir. Okay, next. ඔමික නෙත් සර. ඔමිගා නෙත් සර. ඉන්නවද ඔමිගා නෙත් සර? ඔමිගා නෙත් සර. next. ෂෙනලි. ඔව් සර් දී බ්‍රේක් කළාද? දෙවෙනි පේපර් එක කරා සර් කී අකුරු දෙන්නේ? ඕකේ අකුර සර් දැන් ලියන් කී වසරේ දෙන්නේ මෙයා? ග්‍රේඩ් 2 සර් ඒක මේ අකුරු ටික මතකයි. ඒ අකුරු දෙන්න එකක් ඉදිරි වැඩ කටයුතු කරගෙන ගිහලා ගෙදරදී එහෙම ලියන්න. දැන් ග්‍රේඩ් 2 නේ ඉන්නේ. පේපර්ස් ටික පුත් කළානේ ලබන සතියේ. එනකොට තුන්වෙනි පේපර් එක කරන්න බලාගෙන අකුරු පහ ගෙදරින් පුත් වෙලා ඉන්නේ. හරි. හරි සර්. ඔව් දරුවත් එක කරන්න අකුරු පහක් ගෙදරදී කරා. හරි. ඔකේ. අහේලි. ඔව් සර්. ඔව් වැඩි දිය නැද්ද සහේලි? ඔව් සර්. සහේලි කීවද කියන්නේ? ග්‍රේඩ් 1 සර්. ග්‍රේඩ් 1. බොහොම හොඳයි. එනකොට අපිට පුළුවන්කම තිබුණාද? මේ පුළුවන්කම නම් තිබුණා ඒ වුණාට සිම්පල් කැපිටල් අඳුරන්නේ නැති ගැටලුවයි අර මේ මේ මාරු වෙනවා යාට ලියද්දි දැන් කොහොමද? ඒ කියන්නේ සී ලියන්න නැතුව ඩී ලියනවා එෆ් ලියන්න නැතුව ඊ ලියනවා එහෙම එහෙම තිබ්බා දැන් කොහොමද? දැන් නම් මේ අර කරනවා සමහර තැන් ඔය ඉසෙඩ් අකුර එහෙම දැන් මේ දැන් මේක දාලා ඉවර වෙලා මං ආයෙ ලියන්න කිව්වම ඉසෙඩ් අකුර එහෙම අනිත් පැත්ත ලිව්වා. අයිත ගැටලුවක් නේ. ඕඩර් එක දැන් මතකනේ? ඔව් ඉතුරු ටික මතකයි අර මේ අන්තිම මොහොතේ දැන් මේක ලියලා දැම්මට පස්සේ මේ ආයෙ ඉසෙඩ් අකුර අනිත් පැත්ත ලියලා මං ඊළඟ පිටුව බලනකොට. ආයෙකට ගැටලුවක් නැහැ. ඒක හිතන්න. එහෙම හැදෙනවා. ෆවුන්ඩේෂන් 2 එකෙත් මූලික සති දෙකම යන්නේ මේ අකුරු ටික නැවත වතාවක් හදනවා මෙයාලා. ඒ නිසා බය ඔව් ඒ අඩුපාඩු ය පොඩි පොඩි දේවා. දැන් very good. මෙයාගේ පොතෝනේ. පේපර් නෑ සර් ගෲප් එකේ ඉන්න අම්මලා දෙන්නෙක් මට මේ උදව් කරානේ මං ඉල්ලුවා මට දුන්නා මේ ගෲප් එකේ යනකොට ඒ දෙන්නට මං තෑන්ක්ස් කරනවා මේ දැනටත් ඉතින් ගොඩක් තෑන්ක් යූ මොකද මේ සමහරු එහෙම දෙන්න කැමති නැහෙනේ ඒ අම්මලා දෙන්න මේ දුන්නා මට ඉතින් ආපු නැති දවසකත් මේ
එක දවසක් එන්න බැරි වුණා බබාට සනීප නැතු. ඒ දවසෙත් එක අම්ම කෙනෙක් මට රෙකෝඩින් එහෙම දාලා තිබ්බ, මෙහෙමයි ක්ලාස් එක යද මේ මේව ගියේ කියලා. බොහොමනේ එහෙම ඉන්නවාද මම අපි හැමෝම වගේ උදව් උදව් කරනවා. හොඳයි. ආ ඒ දිනට තෑන්ක්ස් මෑ. මේ පේපර්ස් ඔක්කොම කරලා ඉවරයි, අවසාන පේපර් එක තියෙනවා සර් කරන්න. අවසාන පේපර් එක කරන්න. ආ කරන්න. එතකොට ඒක කරන්න ගෙදර කරන්න නිමාඩු කරන්න. මෙයා ෆවුන්ඩේෂන් 2 දාමු අපි ඉරිදාට රැස්වීමට සම්බන්ධ කරමු. හරි. හරි සර්. හරි. දැන් මට දැන් ඔහොම කිව්වට ඉරිදාට දැන් කාර්ය බහුල නිසා මේක අමතක වෙයි සමහර වෙලාවට. ඔයාලට දාන්න ඔයාලා මට කලින් ඉඳලා මැසේජ් දාලා ඒවට රිප්ලයි කරන්න නැත්නම් කෝල් එකක් හරි ගන්න සර්. මේ ලින්ක් එක ආවෙ නැහැ කියලා හරි මතක් කරගන්න. හරි. හරි සර්. ඉරිදා වෙලාවක් ටයිම් එකක් තියෙනවද සර්? 6:00 6:30. හරි සර්. හරි. ඔව්. එහෙනම් කිව්වට මිස් වෙන්න පුළුවන්. මොකද මේක නිකන් අමතර දෙයක් නේ. මම අර ක්ලාස් එකේ විතරක් කොලි තියාගෙන හිටියා. මට තවරට මිස් වුණොත් ඔයාලට දාන්න බැරි වෙනවා. ඉතින් රෙකෝඩින් එකක් මම දාන්න. බලලා මට කතා කරලා ඉන්න ගන්න ලින්ක් එක. හරි. හොඳයි. Okay. Thank you, sir. Thank you, sir. Okay, welcome. Next. Dinudi, grade 1. Dinudi. Dinudi, grade 1. Next. ජියාපුර විතරක් ලියන දිනම් ගගන්. මේ කොහොමද මේ කරලා තියෙන්නේ කියලා මට පැහැදිලි නෑ. හෙලෝ ඔව් ගගන් දේශාලා දැස කිව්වේ. ඔව් නේෂන්. ඔව් ඔව් ගගන් දේශාලා. මේ ජී අකුරු විතරක් දාලා තියෙන එක පිළිගන්න. නෑ නෑ කලින් දැම්ම සර් ඒ ඒ එක පිටුවක ඒ ඉඳන් F වෙනකම් පිටු දෙකකට යන්න උනා ඉඩ ඇර ඇර ලියුවේ. මේකද? ඔව් ඔව්. මම මේ විදිහට කරලා තියෙනවා. එතකොට ඒ අකුරු ලියනවා B අකුරු C D මෙහෙම නෙමෙයි. ඔව් ඔව් මං හිතුවා අකුරු පහ ගන්න කියලා. කොරේ දැන් පැහැදිලිද? ඔව් ඔව්. එහෙම කරන්න. දැන් මේ අකුරු කියල් ලිව්වද? දැන් යන්නේ ජී අකුරු සලියන්නේ. ජී අකුරු ලියන්න නේද? පළවෙනි පේපර් එක කරලා දෙවෙනි පේපර් එකට අකුරු දෙකක් ලියලා තිනු. හරි. ඊවස් මෙයා ඉන්නේ නැහැ එකවස්සවස්ස. අර ඉස්කෝලේ වැඩත් එක්ක මේ ඉස්කෝලේ දාට කරවන්න කැමති නැහැ. දැන් පන්ති වෙලාවට නම් කම්මැලි නැතුව ලියනවා. එහෙනම් දැන් ලියව ගන්න. අර අනිත් දවසේ දාන්න කිව්වම මම අර කීපිට දකුණු ටික ඉඳලා ලස්සන ලියලා තියෙනවා. F අකුර හැම පොඩක් වැරදි ලියලා තියෙනවා. සිම්පල් F අකුර මේ උඩ වදින්න. හරි සර්. F අකුර වැරදි. ඔව් වැරදි කියනවා. අර බලන්න සර් කියනවා. Okay. The Hansa yet AB AB. Let me අකුරු පාවිච්චි කරලා කලින්. ඔව් සර් තාම එක විතරයි ලිව්වේ. දැන් පළවෙනි පේපර් එකත් ලිව්වා එයා. කී වතර දෙන්නේ දවස් තා? ග්‍රේඩ් 2. ග්‍රේඩ් 2 ඉන්නේ. මුලින්දලා සම්බන්ධුනාද මගදී දාලා? නැහැ සර් මුලින්ම සම්බන්ධුනා. ආ නිමාඩුවද කරන්න මෙයා ටිකක්. ඔව් ටිකක් ඉමීට සර් කරන්න. මම දැන් ටිකක් මන්ට වැඩ කරන්න ඕනේ ගෙදර. දැන් එක වතරේ මල්ලිලා හැම දැන් ඉවරත් එක්ක ගොඩක් ඒ දුර නිසා ටිකක් තවින් වැඩ කරන්න ගෙදරදී තත්ු ටිකක් ලියන්න ඈ. වෙල්කම් ගගනි ග්‍රේඩ් 2. ඔව් සර්. තුන
තර්ඩ් වන් තුන්වෙනි පේපර් එක කළාද? කළා සර්. පී අකුරද ලියන්නේ? ඇස ඔව් සර්, දැන් පී අකුර. පී අකුර ලියන්න. හොඳයි, මෙයාට දැන් මෙතන ඉඳන් අකුරු ටික ඔක්කොම මතකයි. හතරවෙනි පේපර් එකට ලෑස්ති වෙලා ලබන සතිය එක්කන් ගෙන දැන් වේගෙම හැදිලා තියෙන්න ඕනේ මේ වෙනකොට. අකුරු ටිකත් හොඳයි මතක තියෙන නිසා දැන් අකුරු පහක් ගෙදරදී ලියන්න පුළුවන්. දැන් අදත් අකුරු දෙකක් ලියයි නේ. ඒකෝ ලබන සතියේ හතරවෙනි පේපර් එකට රෙඩි වෙලා එන්න. හරි සර්. හොඳයි, ගගෙන. ගුඩ්. නෙක්ස්ට්. ඉනුලි සහස්නා. ඉන්නවා සර්. තිනුලි සහස්ත ඉන්නවා නේද? තිනුලි ප්‍රී ස්කූල් කිව්වද? ඔව් සර්. පේපර්ස් දෙකක් කළා නේද? ඔව් සර්, පේපර්ස් දෙකක් කළා. ඒ අකුරු ටිකත් මතකයි නේද? ඔව් සර්, ඔක්කොම මතකයි. මේ හොඳට කරනවා සර්. හොඳට කරනවා නේද? ඒක තමයි. මේ එනකොට අකුරු බැරුණේ බැරුවද හිටිය නැත්තම් පුළුවන්කම තිබුණාද? මෙයාගේ සර් එද්දි මෙයා අකුරු අඳුරනවා. ඒ කියන්නේ අකුර දැක්කම අකුර කියනවා. ඒ උනාට ලියන්න බැරුව හිටියේ. දැන් අකුරු ටික හදාගෙන හොඳට යනවා සර්. හොඳට යනවා. තේරෙනවා අකුරු ටික බලපුවාම. වෙරි ගුඩ්. බොහොම හොඳයි. ඔව් ප්‍රීස්කූල්. සර්. ඔව්. එද්දි කිසිම අකුරක් ලියන්න බැරුව හිටියේ. තාම නර්සරි එකෙත් මේ අකුරු එහෙම යන්නේ නැහැ. නර්සරි කී තාම අකුරු ගන්නන්නේ නැහැ. තාම අතුරු වෙන වගේ වැඩ තමයි දෙන්නේ නර්සරි වල. ඉලක්කම් වගේ නම් දැන් යනවා. ඒත් ඉලක්කම් තුනට විතරයි ගිහින් තියෙන්නේ. වෙන අකුරු මුකුත් ගිහිල්ලා නැහැ. ඉන්නಿಲ್ಲ නෑ. මේ දැන් දරුවගේ පින්සිල් එකේ හොඳට හුරුයි. අකුරු ටිකත් ලියලා දැන් අනිත් දරුවෝත් එක්ක බලනකොට ගොඩක් ඉස්සරහින් ඉන්නවා වෙන්න ඕනේ දැන් මේ වෙනකොට. ඔව් සර්. හරි. ඉස්කෝලේ ආපු ගමන් ක්ලාස් එකේ පොත අරගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් හොඳයි නේ සාස්ල. වෙරි ගුඩ්. සාස්නට නේද ලකුණු ලැබිලා තිබුණ නෑ නේද වීඩියෝස් වලට? ඔව් සර්, වීඩියෝස් දෙකටම ලකුණු හම්බෙලා තිබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ටිකක් මම ආදෙන වීඩියෝස් ටික බැලුවේ මට ඒක ඕපන් වුණේ නෑ. පොඩ්ඩක් මොන හරි එරර් එකක් තිබුණා. නැවත දාන්න. ඔව් සර්, මම දාලා තියෙන්නේ. අදාල තියෙනවා මම ආයෙම බලලා. හරි සර්. Thank you කියන්න. Thank you sir. You're welcome සාස්නා. විහස් grade 1. විහස් ඔමික නිත්සර ප්‍රීස්කූල් ඔමික නිත්සර හෙලෝ. ඔව් ඔමිකේ ඔව් ඉන්නවා. සර්. ඔමික ඔව් ප්‍රීස්කූල් පළවෙනි ෆේවරෙට් කළාද? ඔව් සර් කරා. ඉච්චකුරද දැන් ලියන්නේ? ජී ජී අකුර ඉවරයි සර් දැන්. දැන් ජී අකුරු තමයි ඉවරුනේ නේද? හොඳයි, ඕකේ ගුඩ්. ගැටලුවක් නේද? එනකොට අකුරු දැන් හරි කම්මැලි සර් ලියන්න නැහැ. හරි හොරයි ලියන්න. දැන් අකුරු පහක් නම් කරලා තියෙනවා. ඉතින් දැන් මේ ඔය පේපර් එක කරා සර්. ඒ ටික මතකයි මේ ලියන්න තමයි කම්මැලි. හරි කම්මැලි පාට කරන එක නම් ඒව කරනවා සර්. ඒ පොත්වල වැඩ ලියන්න තමයි. හරි කම්මැලි. ඔමික දැන් කම්මැලි වෙලා බෑ ඔමික. ඔමික පේන්නේ නැවත්. මේ ලියන්න ඕනේ දැන්. දැන් යාළු වෙන දැන් වෙලා වෙන්නත් ළඟයි. එලිමෙන්ට ඔමික විතරක් ඉඳි මේ පන්තිය තනියෙ. ගෙදරද ලියන්න ඔමික යාළු? හරි ඔකේ. ඔකේ අම්මා. හරි සර්. Thank you sir. චමාය. චමාය නේද? චමාය කී වසරේද? ග්‍රේඩ් 1 සර්. ග්‍රේඩ් 1. කලින් පේපර් එක කළා නේද?
ඔකේ ජී අකුරද ලියන්න. ජී අකුර දැන් ජී අකුර සිම්පල් ජී අකුර. කම්මැලි සර් වැඩ කරන්නේ. චමායටත් කියන්න තියෙන්නේ දැන් චමායයි අර කලින් හිටපු යාළුවා ඉතුරු වෙයි පන්තියේ වැඩ කරන්නේ. ගෙදරින් ලියන්න ඕනේ දැන් චමාය. ගෙදරින් උත් වැඩ කරලා අපු ටිකක් වැඩිපුර දැන් ලියන්න ඕනේ. හරිද චමාය? හරි අම්මයාත් එක්ක එකතු වෙලා ගෙදරදි කරන්නේ දැන් කම්මැලි කියන එක ටික ටික හරියනවා. මම තාම මුල් හරියනේ යන්නේ. තව පේපර්ස් දෙකක් විතර ගියාන පස්සේ ඔය පිටින් ඉන්න දරු ඔක්කොම වේගයට වැඩ කරන්න පුරුදු වෙනවා. ටික ටික ඔහොම යනවා. ඔහොම අල්ලගෙන යමු කරාට. හරි. ලයි ඔකේ. හරි සර්. හැමෝම දාන්න ඉක්මනින්ම. සතීෂ. ඔව් සතීෂා. ප්‍රීස්කූල්. ඔව් සර්. අලි පේපර් එක කරාද? කරා. ජී අකුරද ලියන්න. මේ වෙලාවට විතරයි ලියන්නේ. මේ වෙලාවට විතරයි ලියන්නේ. ඒක දැන් අපි සාකච්ඡා කරමු. ඒක ගැටලුවක් තමයි. ඇහුවාම කියන්නේ දරුවෝ හොරයි කියන්නේ. ඒක මේ හොරගමට වඩා පුරුද්දක් නැතිකම තියෙනවා. මේ විදිහට වැඩ කරන එකේ තාම පිටපසල් කියන්නේ ප්‍රීස්කූල්ස් වල මෙහෙම වැඩ කරන්න පටන් අරගෙන නැහෙනේ තව. ඉතින් ඒ නිසා දරුවන්ට මේක අලුත්ම වේදයක් නිසා දරුවෝ එක එක විදිහට මේකට මූණ දෙනවා. ඉතින් ඒකෙදී දරුවන්ට මම හැමදාම කියනවා වගේ බල කරන්න බෑ. හරිද? අපි එයාලා මේ යන වේගින් ඔහොම නිමාඩු අරගෙන යමු. දෙවෙනි පේපර් එක වගේ පෙන්නට පස්සේ මෙයාලගේ වේගය හරියනවා. ඒ නිසා බොරි වෙන්නේ නැතුව කනගාටු වෙන්නේ නැතුව අපි නිමාඩු කරමු. එයාලගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තව. හරි මේ කරලා තියෙන දෙයින් අපි සෑහීමකට පත් වෙනවා. කුරු පහක් මතක තියාගන්න ඕයි කියලා කියන්නේ ඒ ස්කූල් දරුවෙක් නේද? ඒ නිසා අපි මේ විදිහට වැඩ කරමු. බොහොම ස්තුතියි. ඒක වෙරි ගුඩ්. පීවිලින් සර්. Yes. Yes. Okay. Nulara. Good evening, sir. Nulara. Good evening, sir. Yes. Sir. Oh. Then yeah, liyanne sir me aluthen patan gani ee akura sir. Nulara neida? Oh sir. එයා කීවසටද? එයා තාම නර්සරි යන්නේ සර් මාස එකහමාරක් වගේ තාම දැන් දෙකක් වගේ වෙන්නේ ගිහිල්ලා. බොහොම හොඳයි. දැන් අකුරු ටික ඔය ලියන්නේ. ඊ අකුරු ලියන්නේ A B C D අකුරු හතර මතකයි නේද? ඔව් සර්. ඒ හතර මතකයි. දැන් ඊ අකුරට ලිව්වට පස්සේ පළවෙනි පේපර් එක දෙන්න පුළුවන් යක්ක. ආ හොඳයි. ඔකේ. Thank you sir. සිනුජ. නෙක්ස්ට් ලසාදි. ලසාදි සර්. ඔව්.
අල්ලසාදි මෙහෙම දැන් නෙමෙයි ලියන්න කියලා කිව්වේ දැන් ලියන ක්‍රමයේ අඳුනගත්තද? අනිත් ඒවා බැලුවද? දැන් අනිත් පොත ඕපන් කරනකොට බැලුවද කොහොමද අකුරු ටික ප්‍රැක්ටිස් කරලා තිබුණේ කියලා? මේ එක අකුරම පස් පාර ගානේ තමයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඔව් සර්. එක අකුරම නෙමෙයි අකුරු ටික එක දිගට ලියන් යන්න කියලා තියෙන්නේ. හරි. මෙයාගේ මේ ජී අකුර පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා නේද? ඔව් සර්. ඒක ආයි ලියවුවා සර්. නේද? ජී අකුර නිකන් කරලා තියෙන්නේ. ඔව් සර්. පේපර්ස් දෙවෙනි පේපර් එක කළාද? දැන් එකක් කරා සර්. ඒක නේ ඔක්කොම හරි ගියා. එකක් සිය කියන්නේ. ගත්තා. ඔව් දෙවෙනි පේපර් එකද පළවෙනි? දෙවෙනි පේපරේ ඔව් දෙවෙනි පේපරේ සර්. දෙවෙනි එක නේද? සිය හරි ගියා. කී අකුර ඉඳලා ඉස්සරහට කරන් යන්න තියෙන්නේ. හා සර්. හරි ඔකේ ගුඩ්. නිලේෂ් නිලේෂ් yes sir නිලේෂ් නිලේෂ් සෙනුජය ඊ අකුරට එන කන්ද ලියා තියෙන්නේ. ඔව් සර්. පළවෙනි පේපර් එක කළාද? පළවෙනි පේපර් එක අද සරේ සර්. අද කළා. හරි. අකුරු ටික මතකයි නේද? මතකයි සර්. මෙයාගෙත් වැඩ හිමීට. කී වසරේ දින්නේ මෙයා? එක වසරේ. එක වසරේ නේද? ගැටලුවක් නෑ. හොඳ බඩු කරගෙන යමු. වේගය හැදේවි ඈ. හරි සර්. හරි. සර් මේ මෙයා මේ ෆෝ ජී එකේ මේ ඊ බුක් එකේ වැඩවල නම් ගොඩක් කැමතියි. මේ වුණාට අකුරු ලියන ටිකක් හොරයි. මේකටත් කැමති වෙයි. ඔහොම තව මුල් හරියෙන ඉන්නේ. තව ඉස්සරහට යනකොට මේකත් කරයි ඈ. හරි සර්. හරි. තැන්කියු සර්. ඔකේ යන්න. තනුලි සර්. ඔව්. ජී අකුරද ලියන්නේ? ඔව් සර්. ලියන්න තියෙන ජී අකුර. ඉතින් ලියන්න තියෙන ජී අකුරෙන් පස්සේ දෙවෙනි පේපර් එක දෙන්න පුළුවන්. හා සර්. ඔව් නේද? අයියා කුඩ නංගා අකුටි මතකයි නේද නේද? ඔව් සර්. ඔකේ ග්‍රේට් 1. ඔකේ වෙරි ගුඩ්. ටී කරගෙන යමු. හා සර්. තනේලි මොකද අද ශ්‍රීපිද නිදිමතද තනේලි? තෙදස්න නිදිමතයි කියනවා සර්. තනේලි අද එව්වද? නෑ නේ තව. නෑ සර්. එව්වේ නෑ. මේ අර පිළිවෙලට ලියන්න චුට්ටක් අමාරුයි. මතක අකුරු ටික ලිව්වා. මේ අනිත් අයගේ වගේ පිළිවෙලට නෑ. ෆොටෝ එකක් දාන්නම් සර්. ඒ ටික හරි. කමක් නෑ. පිළිවෙලට නැතුණාට කමක් නෑ. අපල දැන් මේ මෙතන මම දැක්කේ නෑ ට්‍රේසින් ප්‍රැක්ටිස් කරපු අය අකුරක් දෙකක් ලියපු අය. ඒ හැම කෙනෙක්ම දාන්න. මොකද හැම කෙනෙක් එක්කම කතා කරන එක වැදගත් ක්ලාස් එකේ නිසා. ඔය දරු කරන විදිහට දාන්න. එතකොට මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්නේ. හා සර්. ගෙතුවක් නෑ. එම් දාන්න. එක අකුරක් ඉන්න ලීලා තින්නේ. ඒක හරි දාන්න. එතකොට මම කතා කරනවා. දැන් පනවන් දයෝ පුයකත් එක්ක ඔක්කොම කතා කරලා අවසන්. හරි හොඳ කකින්. Yes. සර් සෙතුන් දින් සර කතා කරන්න ඉන්න අම්මා. ආ. සර් ඇහෙන්නේ නැතුව ගියා සර් එකයි. ඔව්. ලිව්වා සර් අකුරු. ඔව්. මොන අකුරේ දැන් ඉන්නේ සෙතුන් දින් සර? පී අකුරේ ඉන්නේ සර්. ආ? පී අකුරේ ඉන්නේ. පී. ඔව්. A B C. ෆොටෝ එකක් දැම්මද? පී අකුරේ. පී පී. ෆොටෝ එකක් දැම්මද? ඔව් සර්. සෙතුන් කතා කරන්නේ නැති ඔයාලා ලී වෙලා ඉන්නද? පී අකුරේ ඉන්න නේද? එතකොට දැන් පේපර් තුනක් කරලා. තුනක් කරා සර්. හරි. කී වසරේ දින්නේ මෙයා? එක වසර සර්. ග්‍රේට් 1. බොහොම හොඳයි. එහෙනම් ඉස්සරහට වැඩ කරලා කරගෙන යමු නේද? පී අකුරේ නම් ඉන්නේ. හොඳයි. කරගෙන යමු. හරි. ඔකේ. හරි. හරි සර්. ඔව් සර්. මම අර සඳසිගේ අම්මා කතා කරන්නේ. ඔව් සර්. දැන් මම එක සැරේ කතාත් කරා. දැන් මේ ඒකේ අපිට තියෙන F1 D book එකක් තියෙන ඒක papers වගේ යන තියෙන්නේ. ඔව්. එතකොට මේ මං තාම ඒක papers එකක්වත් කරේ නෑ. දැන් මෙයාලගේ අකුරු වලට හරියන්නේ සර් ඒ papers ලියන්නද අපි ඒවා? ඔව්. මෙයා දැන් කී මොන අකුරු දින්නේ සඳසි? දැන් J අකුරු ඉන්නේ. J අකුරු දෙකන් කරන්න පුළුවන් papers ඔතන ඇති. ඒව තොර තොර දෙන්න ඕනේ කඩින් කඩ.
ඒක තමා ඔව් මං ඒවත් කියපු නැති හින්දා මං කරේ නෑ මං නෑවා. හැමදාම වගේ කියනවා ඒක දෙන්න කියලා. මොකද මේ ඔක්කොම සමගාමීව කරගෙන දැන් අදත් කිව්වා මං ඒක papers file එකකින් අරගෙන දෙන්න කියලා. ඒ හැමදාම මම සර් කියන අකුරු දැන් පහ පහ කරන මේ papers දෙක විතරයි මම මෙයාට කරලා තියෙන්නේ. අර දැන් දෙන්න ගන්න. මොකද මේ අවසන් දෙකන් ඉන්නේ නැහැ. අපි පොත ඉවර වෙනකොට ওই papers file එකත් ඉවර වෙන්න ඕනේ. දෙමාපියෝ බල බල ඒක උචිත පරිදි එක එක අරන් දෙන්න. කරන්න පුළුවන් හරි දේවල්. දැනගන්න තමයි සර් ගත්තේ. හරි thank you sir. සර් yes සර් මේ මම නිර්වාන් බබාගේ අම්මා. ඔව් එහෙනම් ඔව් කියන්න ඕන. මම නිර්වාන් බබාගේ අම්මා. ඔව් මම නිර්වාන් බබාගේ අම්මා. මේ අකුරු මේ ඉගෙන සිම්පල් කැපිටල් මේ ඕනම තැනක දැක්කම අඳුරනවා කියන්න පුළුවන්. දැන් මම මේ සිම්පල් අකුරු වෙනකම් ලියලා තියෙන්නේ. ඒ වුණාට සිය දැන් එයාට මතකින් ලියන්න කිව්වට මේ එහෙම මං කිව්වා මේ අකුරු සිම්පල් කැපිටල් ලියන්න කියලා කිව්වට එයාට ලියන්න බෑ සර්. එන් එතකොට ඊ අකුර ගවටන එකන් ලියලා පොත් ටික ඕඩර් කරලා තියෙන්නේ. ගෙදරින් හදාගන්න. ඔව් සර් පොත් ටික ගත්තා මම. ඔව් සර් පොත් ටික ගත්තා. එයාට මං කඩේදී එකම ගත්ත සර්. එයා තාම පෙර පාසල් මේ අවුරුදු 4යි තාම. 4ක් උනේ නැහැ තාම මාස අවුරුදු 3යි මාස 10යි. පෙර පාසල් පළවෙනි අවුරුද්ද යන්නේ. නෑ ඉංග්‍රීසි අකුරු ටික ඕනම අකුරක් දැක්කහම සිම්පල් කැපිටල්ස් වල අඳුරනවා කියන්න පුළුවන්. ලියන්නත් දැන් ඊ අකුරට වෙනකන් ලියලා තියෙන්නේ. ඒ වුණාට සර් අර අකුරු ටික මේ දැන් මම කිව්වහම ඒ සිම්පල් ඒ කැපිටල් ඒ එහෙම ලියන්න කියලා කිව්වට එහෙම මතක නෑ සර් ලියන්න. එතකොට මේ මේ ඒකෙදි කරන්න තියෙන්නේ නැවත වතාවක් මුලින්දලා නිමාඩු වෙන්න. දැන් ප්‍රී ස්කූල් දරුවෙක් නිසා එහෙම ගැටලුවක් නෑ. ඔතනදී තියෙන්නේ අපිට නිමාඩුව එක තැන ඉඳලා දැන් ඉස්සරහට යන්න ඉපා කොහොමද නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. දැන් පොතේ වැඩ කරලා ඉවරයිනේ. දැන් පොතේත් නැහැ ස්පේස් එකක් ලියන්න. ඒ නිසා ඩබල් රූල් බුක් එකක් අරගෙන ඔය අකුරු ඔක්කොම දැන් ලියන්න ආයෙ මුලින්ද ලියන්න ඕනේ නැහැ. ආ අකුරු පහ දැන් එක දිගට ලියලා දැන් මම මේක කියලා පෙන්නන්නම්. මේ වෙන්නේ දැන් ඔය වගේ කඩීමක් කියනවා ගොඩක් දේ අපි දැන් මෙතන හැමෝටම ඔය කඩීම ඇවිල්ලා තියෙනවා. මම උපදෙස් දීලා තියෙනවා පළවෙනි අකුරු පහ පුරුදු කරනකම් ඊළඟ අකුරට යන්න එපා. දැන් අකුරු ඔක්කොම ලියලි වුණාට පස්සේ ආයෙ ලියවන්න එපා. හරි මෙන්න මෙහෙම A simple A B simple B C D E කියලා ඔහම අපි ලියලා දිනවා එක page එකක උඩින්. එයාට dots තියලා දිනවා. පුතා මේක page එකක්ම ලියන්න. හරි එයා page එකක්ම ලියනවා. ඊට පස්සේ දැන් මම මේ මෙහෙම මේ මන් දීලා තියෙන්නේ. අද මේ දුන්නේ එහෙම. දැන් මේ ලියපු කොටස ටික තමයි මේ තියෙන්නේ සර්. ඔව් ඊට පස්සේ එහෙම ලිව්වට පස්සේ page එකක් ලිව්වට පස්සේ ආයෙ අනිත් page එක අරගෙන dots පහක් තියලා දෙනවා අපව. දැන් පුතා දැන් මෙයා එක page එකක් ලිව්වනේ. ඒ ලියනකොට කී කී ලියන්න ඕනේ page එක capital A simple A capital B simple B capital C. ඒ දරුවා ලියනකොට කී කී ලියන්න සර්. මෙයා ලියනකොට එහෙමත් කියනවා සර්. කැපිටල් ඒ කැපිටල් මේ සිම්පල් බී එහෙම කියනවා සර්. කිව්වට දැන් මෙයාට මම කිව්වම පුතේ කැපිටල් ඒ අකුර ලියන්න කැපිටල් මේ බී අකුර ලියන්න කියලා කිව්වම සර් මෙයාට එහෙම ඒ කියන්නේ ලියන්න හැදී තේරෙන්නේ සර්. ඒක මත්ත තියනේ. හරි අරන් හරි ඊට පස්සේ දැන් ඔහොම page එකක් ලිව්වට පස්සේ එයා කිය කිය අලුත් page එකක් කරා මෙහෙම dots පහක් තියලා දෙනවා. එයාට කියනවා පුතා දැන් මතකෙන් ලියන්න. දැන් පිටුවක් ලිව්වනේ. දැන් ඒ අකුරු ටික මතකෙන් ලියන්න කියලා. එතකොට මෙයා මේක ලියන්නේ නැත්නම් හරි පුතා එහෙනම් ආයෙ පාරක් ලියමු කියලා ආයෙ පීච් එකට මේ අකුරු පහ ලියලා දෙන්න ඕනේ. එයා ආයෙ කී කී ලියන්න ඕනේ. පීච් එක පිරෙන්නම. ඊට පස්සේ ආයෙ අනිත් පැත්තේ පිටුවේ ආයෙ dots පහ දිනවා බලනවා මතකද කියලා. පුතා මතක හිටියද ලියන්නේ. එක අකුරක් අනිත් පැත්තේ මයික් ඔන් කරගන්නකො. එකේම ලක්ෂද්ද මේ කීපදන්න. මයික් ඔන් කරගෙන කෑ ගහනවනේ. හරි දැන් ඔන්න දෙවෙනි පාරත් එහෙම කරලා මෙයාට කියනවා ලියන්න. දැන් අම්මා කියන ඉදිරියේ දෙවෙනි පාරත් මෙයා ලියන්නේ නැහැ කියන්නකො. හරි එහෙනම් පුතා දැන් එයා දැන් ලියන්න බෑකොත් ආයෙ දවසක අර
පහුවදාට අරගෙන ආය පාරක් ලියලා දෙනවා. හරිද? ආය පාරක් කිය කී පිටුව පිරින්න ලියනවා. ඊට පස්සේ ආය තනි පිටුවක ලියන්න දීලා බලනවා. එක අකුරක් හරි ලියන්න කියලා. ආය ලියන්න නැත්නම් ආය ඔය රුටීන් එක දිගටම කරන්න. ඔය රුටීන් එක දිගටම කරන්න. පුළුවන් වෙන දවසක් කියන. ඊට පස්සේ යන්න. එතකොට තමයි යාගේ මතක ශක්තිය වර්ධනය වෙන්නේ. එතකොට අපි කලබල වෙලා බෑ. මේ විදිහට එකපාරක් කරලා නතර කරලා බෑ. දෙපාරක් කරලා නතර කරලා බෑ. එයාට පුළුවන් වෙනකම් මේක තමයි කරන්න ඕනේ. එතකොට එකම දවසේ කරන්න කියලා නෙමෙයි. එයා එක දවසකදී එකක් ලියනවා නම් ආයෙත් අනිත් එක ලියන්න බෑ කියලා කිව්වොත් ආයෙ පහුවදාට පටන් ගන්න. මේ සතිය කරලා බලන්න. ලබන සතිය වෙලාව මට කියන්න වර්ධනය කොහොමද? සතියේ දවස් 7ක් තියෙනවා. දවසකට එක පේජ් එකක් ගානකොත් පිටු 7ක් ලියනවා. එතකොට ඒකත් මතක නැති වෙන විදිහක්. එතකොට එහෙම වෙන්න ආයෙ කරන්න. එතකොට දැන් අනිත් පොත තෝරේ කරලා නම් මේකේ තියෙන බෝරින් ගතිය කලර් කරන ඒවා දෙන්න පුළුවන්. කලර් කරන ඒවා දෙන්න. ආපු තාචුට්ටක් ඉන්න. ඉතින් ඒ විදිහට අපි මේක දරුවට බැරි වුණාට අපි බෑයි කියන තැන ඉන්නේ නැහැ. අපි මේක කොහොම හරි කරගන්නවා කියන තැන තමයි අපි. ඉතින් දිගින් දිගටම කරන් ලබන සතිය මට අනිවාර්යෙන් කතා කරන්න. මේ අම්මා කතා කරලා මට කියන්න කොහොමද වර්ධනේ කියලා. ඒ අම්මා මයික් ඔන් කරනවා මම මයික් ඔෆ් කරා අර දරු කෑ ගන්න. මයික් ඔන් කරන්න ඕනේ. කොයි අම්මා? ආ හරි ඔය මම්මේ දැන් මම කියපු දේ පැහැදිලි ගම්මද? සිග්නල් ඇතුව සර් චුට්ටක් ඇහෙන්නේ ඔව් සිග්නල් ගැටලුවක් තියෙනවා මටත් සිග්නල් ඇතුව සර් චුට්ටක් ඇහෙන්නේ තවමත් ඇහෙන්නේ නැහැ මට. ඒ නිසා අම රෙකෝඩින් එක බලන්න බලලා මම කියපු තුන් උපදෙස් ටික පොඩ්ඩක් පිළිපදින්න මේ විදිහට. හරි? රෙකෝඩින් එක බලන්න මේ ටික අරගෙන. ඔකේ සර්. ආ ඒක ඔකේ සර්. ඔව් අම කියන දේවල් මට ඇහෙන්නේ නැහැ. සිග්නල් ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම උපදෙස් ටිකක් දුන්නා. ඒ ටික රෙකෝඩින් එකකින් අනිවාර්යයෙන්ම ඔයාලගේ කොටස අරගෙන අහලා බලන්න. හරි? මේ විදිහට කරන්න. ඔකේ. ආ තනි. ඔකේ සර්. Thank you. කතා කරන්න ටනෙල් වෙරි ගුඩ් නෑ ලී අකුරු ලියලා මොකද්ද ටනෙල් ලියලා තියෙන අකුර දන්නවද ඩු යු නෝ ද ලෙටර් ආන්සර් දිහා බලන් කතා කරමු කියන්න පුතේ වෙලා වෙන කියන්න ටනෙල් හොඳයි ලස්සන අකුරු ටික ලියලා තියෙනවා එහෙනම් හොම කරගෙන යමු ඈ ටනෙල් දැන් නිදිමත නෑ නේද හොඳයි කරගෙන යමු ටනෙල් ඈ කැපිටල් බී එක අඳුන ගන්න සී අකුර අඳුන ගන්නවා කැපිටල් සී අකුර ඩී අකුරත් අඳුන ගන්නවා කැපිටල් ඩී අකුර ඒ බී සී ඩී වෙරි ගුඩ් බොහොමදයි ටික 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 හිමීට යමු අම්මෝ විස්තරට මේකට දෙන්න කරෙක්ෂන් මාර්ක් එකක් හරි සර් ඇරෂන් මාක් යන දාලා ස්ටාර්ස් තුනක් දෙන්න ඕකේ හරි සර් thank you ඕකේ next තුන් සඳිනි සර් ජී අකුර දෙකක් දීලා තියෙනවා පේපර්ස් දෙකක් කරලා තියෙනවා නේද ඔව් සර් හරි පේපර් දෙකයි කී වසරද මෙයා ඉන්නේ තුන් සඳිනි එක එක සර් ග්‍රේඩ් 1 ඉන්නේ KLM NO දැන් එන්න අකුරු ඉවරද ලියලා එන්න අකුරු ලියවස්සක් දැන්
ගෙදරින් ඔව් අකුරක් ලියලා ගෙදරින්ම පේපර් එකක් කරගෙන එන්න ලබන සතියෙනුට ඈ. හරි සර්. ඉංග්‍රීසි දෙන්න. ඔකේ ගුඩ්. නෙක්ස්ට් ඔෂද ඔෂද ඕෂද ඕෂද සර් ඕෂද නේද සර් ඕෂද කීවත් වෙද ඕෂද දෙකවත් වෙද සර් ග්‍රේඩ් 2 ෆවුන්ඩේෂන් 2 යන්න පුළුවන් නේද ඕෂදට පුළුවන් සර් අකුරු ටික නම් දැන් හොඳට කරනවා සර් බුක්ස් ඕඩර් කළාද නෑ සර් ගෙදරින් හදාගත්තා හොඳයි එහෙනම් ලබන සතියේ බේනස් මින් එකට සම්බන්ධ වෙලා ෆවුන්ඩේෂන් 2 එක සිලෙක්ට් කරගන්න හරි හරි සර් thank you ඔමාය ග්‍රේඩ් 1 Hello sir. මම අකුරු ටිකේම හොඳයි. දැන් ග්‍රේඩ් 1 ඉන්නේ. පේපර්ස් තුනක් කළා නේද? ඔව් sir තුනක් කළා තියෙනවා sir. කිව් අකුරු ලීලා අවසන්ද? නෑ sir දැන් කිව් අකුරු තමයි තියෙන්නේ sir. ඔකේ. කරගෙන යමු ඉස්සරහට ඔය විදිහට. ඔව් sir දැන් මේ පළවෙනි අකුරු පහ නම් sir ලියන්න ගොඩක් කම්මැලි කම්මැලි ගොඩක් මට බැන බැන තමයි sir ලියුවේ. අනි දැන් ඊට පස්සේ දැන් මේ තුන්වෙනි පේපර් එක එහෙමනම් ආසාවෙන් ගොඩක් කරා සර් මේ දැනම් ඉස්කෝලේ අකුරු නෙමෙයි ලියන්නේ සර් ඉස්කෝලේ ආපු ගමන් ආන්නේ සර් මේ ඉංග්‍රීසි පොත මේ අකුරු ලියන්න තමයි සර් ඉල්ලන්නේ වෙරි ගුඩ් ඔහොම ඉන්නම ගොඩක් ඒක තමයි මම අර අනිත් දෙමාපියන්ට කිව්වේ අහගන්නවා දැන් ඔය ඉන්නවනේ නර්සරි අයයි අපේ දරුවා කම්මැලි කියලා මට දැන් 5-6 දිනෙම කිව්වද පන්තියේදී මම එයාලට කිව්වේ මොකන්ද දෙවෙනි පේපර් එක කරන්න දෙවෙනි පේපර් එක නිකන් කොහොම හරි අරගෙන එන්න දෙවෙනි පේපර් එකත් කරලා ඒකත් ලකුණු අකුරු ටික හරි ගියාට පස්සේ මේ දරුවෝ ඉක්මනට උනන්දුවෙන් වැඩ කරන්න ගන්නවා අත්දැකීමෙන් කියන්නේ අපිට පළවෙනි අකුරු පහ විතරයි අමාරු පළවෙනි අකුරු පහ කියලා දෙන එක විතරයි මේ දරුවන්ට අමාරු වුණා දැන් හොඳම උදාහරණයක් දිලානි කියනවා දරුවා ගැන උමායා ගැන කියනවා එයාට පළවෙනි අකුරු පහ කරලා දෙන්න බුදුම අමාරු වළු තිබුණි ඉතින් ඒක මම දන්නවා අත්දැකීමෙන් කිව්වේ ඔයාලට උපදෙස් දුන්නේ පළවෙනි අකුරු පහ කොහොම හරි පන්න ගන්න දැන් අර කලින් අම්ම කෙනෙක් කතා කළේ බෑම කියන තැනම ඉඳලා ඒක බෑම කියලා නෙමෙයි පළවෙනි අකුරු පහ සතියක් නැත්තම් දෙකක් නැත්තම් තුනක් කරගෙන හරි කරන්න ඕනේ. ඊට පස්සේ මේ දරුවන්ට වෙන්නේ. ඔව් සර් දැන් පාඩ කරන ඒවත් කරනවට වඩා අකුරු ලියන එක තමයි සර් දැන් කරන්නේ. කොහොම හරි සර් යටි ඉක්මනට ඉවර කරගන්න තමයි සර් ඕනි. අර මල්ලිගෙන් චුටක් කරදරයි එහෙම තමයි ටිකක් පරක් වෙන්නේ ලියන්න. ගොඩක් ස්තුතියි සර්. ඉතින් ඒක ඒ දරුවා ආසම වෙන්නේ එයාලා අකුරු පහක් ලියනකම් දන්නේ නැහැ මෙයාලට පේපර් එකක් දීලා අපි ලකුණුත් දෙනවා කියලා. ඉතින් එයා ඒකෙන් සතුටු වුණාට පස්සේ ආයෙ ඊළඟ අකුරු පහ කරලා පේපර් එකක් කරලා ස්ටාර්ස් අරගෙන වෙරි ගුඩ් ගන්න තමයි එයා ට්‍රයි කරන්නේ. ඒ නිසායි ඒ මූලිකවම දෙමාපියන්ට බෑ කියලා කිව්වත් මූලික අකුරු පහේදී කරගෙන ගියොත් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ කරදරයක් නැහැ. දරුවා තනියම ඉක්මනට කරගෙන යනවා. ඒක තමයි වෙන්නේ. හරි. Thank you sir. Thank you. ගොඩක් ස්තුතියි. Okay. හරි එහෙනම් නතර කරන්න දැන් අතර ඇති අකුරු ලිපුවා. හරි. දැන් දරුවෝ නතර කරමු. ලබන සතිය වෙනකොට දැන් ආපු වේගය වැඩි කරමු. හරි. දැන් අපි ආපු එක්තරා වේගයක් තියෙනවානේ. දැන් හැමෝම වගේ බලනකොට ඕම සුළු පිළිසක් දෙන්නේ 3 දිනක් වගේ තමයි තවම පළවෙනි අකුරු පහේ ඉන්නේ. එයාලට තව කාලේ ලබන සතියක් ගන්න. දෙවෙනි පේපර් එක වගේ පැනපු හැමෝම දෙවෙනි පේපර් එක පාස් කරපු හැමෝම වේගය වැඩි කරලා දරුවොත් එක්ක එකතුලා වේගය වැඩි කරනවා කියලා කියන්නේ දරුවෝ කොහොමද දැන් වේගෙන් වැඩි කරනවා කලින්ට වැඩිය. එයාලා ටිකක් දිමාපියෝ ටිකක් වැඩිපුර අවධානය යොමු කරලා පේපර් එකක් වගේ තව කරගන්න බලන්න මේ සතිය තුළ ඉස්සරහට යන්න. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි ලබන සතියේ පේරන්ට්ස් මීටින් එකට එන්න බැරි වුණත් රෙකෝඩින් එක ඉල්ලගෙන හරි යන ෆවුන්ඩේෂන් 2 එකට එන්න පුළුවන් ආයේ මෙතන ඉන්නවා. වේගය ටිකක් වැඩි කරලා වේගය ටිකක් වැඩි කළොත් හරි ඒ කියන්නේ හතරවෙනි පේපර් එකේ වගේ ඉන්න එයාලට එන්න පුළුවන් දැන් එහෙම අය පේරන්ට්ස් මීටින් එකට එන්න හතරවෙනි පේපර් එකේ වගේ ඉන්න අය නේද හතරට ආසන්න අය එහෙම පේරන්ට්ස් මීටින් එකට එන්න හේතුව තමයි ඔයාලා හිතන්න එපා දැන් මේක පෙන්නට පස්සේ ඔයාලා ඉවරුන ගමන් ෆවුන්ඩේෂන් 2 එකක් ආයෙ පටන් ගනීවි ඒකට තව මාස දෙකමාරක් තුනක් විතර යනවා හරිද ඒ නිසා හතරවෙනි පේපර් එකට ආසන්න වූ හතරවෙනි පේපර් එක පැනපු හැම කෙනෙක්ම වගේ ලබන සතිය ෆවුන්ඩේෂන් 2 එකේ විස්තර දැනගන්න දෙමාපිය රැස්වීමට එන්න. දෙමාපිය රැස්වීමට ඇවිල්ලා දරුවා මේ ෆවුන්ඩේෂන් වන්නේ කොහොම කරගෙන යන ගමන්. ඒකේ පොත් ඕඩර් කරනවා නම් ඕඩර් කරගෙන ඒ කියලා දෙන විදිහට ඒ ෆවුන්ඩේෂන් 2 ගෲප් එකට ගිහිල්ලා
සැදී පැහැදිලා හැදිලා ගෙරිලා එනකොට දරුවෝ මේ ෆවුන්ඩේෂන් වලින් අකුරු ටික කම්ප්ලීට් කරගනින්. හතරවෙනි පේපර් එක පණිනවා කියන්නේ පස්වෙනි පේපර් එක තව එකයි තියෙන්නේ කරන්න. හයවෙනි පේපර් එක තියෙන සම්පූර්ණ අකුරු ටික. ඒ නිසා මේ හොඳට අවබෝධ කරගන්න කියන දේවල්. එතකොට එයාලට අර ගැප් එකක් නැතුව ෆවුන්ඩේෂන් 2 එකට පැන ගන්න පුළුවන්. හරි? අර බොහෝම නිමාඩුවේ යන තව කාලයක් තව මාස දෙකක් විතර මේක කම්ප්ලීට් කරගන්න යයි කියලා හිතන අය විතරක් මේක ඉන්න. ෆවුන්ඩේෂන් 1 එකේ ගියත් කමක් නැහැ ඔහොම. යන ගමන් ෆවුන්ඩේෂන් 2 එකට යන්න. පේපර් 4ට ආසන්නයි පපා. හරිද? ගිහිල්ලා ඒකේ විස්තර ටික දැනගෙන ඉන්න. අකුරු ටික කම්ප්ලීට් කළාට පස්සේ ෆවුන්ඩේෂන් 2 එක ආරම්භ කරගන්න. ගෲප් එකට යන්න තියෙනවා, පොත් ඕඩර් කරන්න තියෙනවා, පොත් ඕඩර් කරන්න නැත්නම් ගෙදරින් හදා ගන්න තියෙනවා. එව්වායේ රෙකෝඩින් බලලා කරන්න කරදර නිසා දෙමාපියෝ තමයි ඒව අවබෝධ කරගන්න ඕනේ දරුවෝ නෙමෙයි. ඒ නිසා ෆවුන්ඩේෂන් 2 එක කියන්නේ මොකක්ද? ඒකේ උගන්වන්නේ මොනවද? ඒක රෝණ පොත් මොනවද? ඒකේ පොත් අරගන්නේ කොහොමද? ගෙදරින් හදාගන්නේ කොහොමද? දැන් ඔයාලා දන්නවනේ. ෆවුන්ඩේෂන් 1 එකේ කොහොමද වැඩ කළේ කියලා. ඒ විදිහට තමයි ෆවුන්ඩේෂන් 2 එකේ පොත් ඕඩර් කරනවා නම්, ගෙදරින් හදාගන්නවා නම්, ගෲප් එකට යන්න ඕනේ, ටයිම් ඩේට් දැනගන්න ඕනේ. ඒක කොහොමද කියලා අපි හරි විදිහට පන්තිය පටන් ගන්නකොට කොහොමද සති දෙකක් විතර. ඒ සති දෙක ඇතුළතදී හතරවෙනි පේපර් එකේ ඉන්න අය අකුරු ටික කම්ප්ලීට් කරගන්න. ඒ නිසා නැවත කියන්නේ එයාලා ලබන සති පේරන්ට්ස් මීටින් එකට සම්බන්ධ වෙන්න. ෆවුන්ඩේෂන් 2 එකට සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන්න. හරිද? අනිත් මාස දෙකක් විතර තව කොහොමද යන නිසා අඩුව කරගෙන යන සි ගැටලුවක් නෑ. ඊළඟ ෆවුන්ඩේෂන් බැච් 10 එකත් එක්ක. හරි. එහෙනම් අපි ගමු බලන්න මේ F01 G book එක. Poems book එක අරගෙන එදත් poem එකක් දීලා අපි class එක නතර. Last week, I have given you Baba Black Sheep all in the morning. Baba Black Sheep, sir. Baba Black Sheep. I'm going to go to Lakrungana. I'm going to go to the market. නොකරපු අය හෝම්වර්ක් දාලා තියාගෙන ඉස්සරහට යමු. ඔන්න next week තියෙන එක නම් හැමෝම කරන්න ඕනේ. දැන් ඔය මෙච්චර දවසක් excuse අරගෙන ආවනේ දරුවන්ට බෑ ප්‍රී ස්කූල් ඉන්නේ මතක තියාගන්න බෑ කියලා. මේ poem එක ඕනම කෙනෙක්ට කරන්න ඕනේ. ඒ නිසා ලබන සතියේ සම්බන්ධ වෙන හැමෝම මේ poem එක අනිවාර්යෙන් කරන්න ඕනේ. මම මෙච්චර දවසක් කිව්වනේ අනිවාර්යෙන් කරන්න කියලා. Train rain go away. මේකේ තියෙන පදපේලි හතරයි. මේක හරි ලේසි. It is very simple one. හරිද? ඒ නිසා මෙච්චර දවසක් නොකරපු කෙනා පවා කරන්න ඕනේ. මම ලබන සතියේ මේ පොයම එක දැක්ක ගමන් මතක් කරන හැමෝටම කරන්න කිව්වයි කියලා. ඒ නිසා හැමෝම ලකුණු ගන්න බලාගෙන ලබන සතියේ එන්න ඕනේ පන්තියේ පොයම එක. ඈ? Excuses නෑ. දරුවට මතක හිටින්නේ නෑ කියන එක කරන්න බෑ. දැන් ටික ටික අපි මොනා හරි දෙයක් කරගන්න බෑ. බෑම කියන එක හැමදාම තියෙන්න බෑ. හැමෝම තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක දැන් තව මාසෙකින් විතර අවසන් කරනකොට එදා වෙනකොට කරලා නෑ. එතකොට කොහින්වත් ඉම්ප්‍රූවමන්ට් එකක් වර්ධනයක් ප්‍රොග්‍රෙස් එකක් නෑ අපි. ඒ නිසා ට්‍රයි කරන්න. දැන් ටික ටික බලගිරියම මගින් වැඩ කරන්න. හරි. හරි. Okay, only 12 students have finished that activity at last week 1. 12යි කරලා තියෙන 36. අපි බලමු. මේක හෝම්වර්ක් දාගන්න මේක තමයි අද මම දෙන හෝම්වර්ක් එක. මේකෙත් මේක ලස්සන්ට සිං කරන විදිය බලන්න පුළුවනි YouTube එකේ. ඈ බලමු කවුද කරලා තියෙන්නේ කියලා. ඔමික කරලා තියෙනවා. ඔකේ ගුඩ්. තිනායා ඔකේ ගුඩ්. නිසාදි ගුඩ්. ඔමල්මි ඔකේ ගුඩ්. ඕල් කරෙක්ට් කරන් තියෙනවා මේ හැමෝම. නිලේෂ් ඔකේ ගුඩ්. චාරුක් ගුඩ්. චමායා ගුඩ්. සෙතුන් ගුඩ්.
ජීතෝල් කරෙක්ට අරගෙන තිනවා. අමේලිය කරන්න බෑ කිව්වා. අමේලිය දැන් මේක කරන්න ඕනේ නේද? මේක ලේසි. තෙනුලි ඕල් කරෙක්ට කරන්න දැන් වෙරි ගුඩ්. නෙක්ස්ට් තෙනුලි. තෙනුලි ඈ තෙනුලි නේ. නෙක්ස්ට් දොහන්සා. ඕකේ වෙරි ගුඩ්. ලකුණු තාම ආවේ නැහැ. අවසානි දැන් අවසානේ දාලා තියෙනවා. ටිකක් කල් වෙලා ඇතුව දාන්න. ලකුණු දීලා නැහැ තෙනුලිට කියලා දාලා තියෙනවා. නිතුන්ට ඕල් කරෙක්ට අරගෙන තියෙනවා. තිමල්කත් ඕල් කරෙක්ට අරන් දැන් වෙරි ගුඩ්. ලකුණු දාලා නැති ඇරෙවම ලකුණු දාන්න. හරි. ඕකේ. එහෙනම් ඔය විදිහට අපිට අද ක්ලාස් එක නතර කරන්න පුළුවනි. දෙමාපියන්ගේ උනන්දු උත්සාහය කැපවීම තමයි ෆවුන්ඩේෂන් 1 බැච් එකේදී තියෙන්න ඕනේ. ෆවුන්ඩේෂන් 2 එකේදීත් එහෙම තමයි. ෆවුන්ඩේෂන් 2 ප්‍රෝග්‍රෑම් එක මාස 3ක් 3මාරක් වගේ කාලයක් ඇතුළත අවසන් කරනවා. ඊට පස්සේ ලෙවල් 1 එකේදී ඔන්න දරුවන්ව නිදහස් කරන්න පුළුවන්. මාත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ඒකේ මට්ටමට එනවා ලෙවල් 1 එකේදී. හරි. ඒකෝරේ බැලුවොත් තව මාස 3කින් විතර මෙයා ලෙවල් 1 එකට යනවා. ප්‍රී ස්කූල් දරුවෝ අවසන් ක්ලෝත් ඇල්ෆබෙට් එක ෆවුන්ඩේෂන් 2 එකත් අවසන් කරලා ලෙවල් 1 එකට ගිහින් ලොකු ලොකු වැඩ කරන්න හැකියාව ලැබි. එහෙනම් it is enough for today. I'm going to stop this class for today. Yeah? Goodbye, God bless and Sibylum bless you. I want good night to all. I want. I want.